සරණයි එක ශ්‍රීණයේ අධ්‍යාපනය හදාරු අපේ ශිෂ්‍ය පොඩි හාමුදුුවන් වහන්ස ගි ශිෂ්‍ය දරුවනි විශේෂයෙන් අපි මේ වෙනකොට කරගෙන එනු ලබන්නේ හීන් සැරය පාඩම්මාලාව කොමමාර්තුග මොනිදසසූරීන්ගේ හීන් සැරය පාඩම්මාලාව රස විදිමින් අපි මේ වෙනකොට කරගෙනාව පාඩම් හතරක්. පසුගේ පාඩමේදී අපි කතා කරා දැම් මේ හිවල් හාමිට ගොවිහාමිත් එක ගණු දෙනුවක් තියෙන ොනේද හිවල් හාමිට ගොවි හාමිත් එක ගණු දෙෙනුවත් තියෙනවා මේ එලු පැටව් දෙන්නෙක් ලබා ගන්න එළු පැටව් දෙන්නා ලබාගන්න හිවහා ගොවිහාමිට මොනවාද පොරොන්දු වෙන්න දෙන්න කියලා. හිවල් හාමි පොරොන්දු වෙනවා ගොවිහාමිට එලු පැටවුන් දෙන්නෙකු දෙනවා නම් අලි හාලාහාමිගේ දල දෙක දෙනවා කියලා. ඔන්න දෙන්න ගනු දෙනුවකට ඇැවිල්ලා හිවල් හාමි සහ ගොවිහාමි තියෙන දෙන්න වෙෙන්වෙලා යනවා එතකොට මේ දැන් හිවල්හාමිට රාජකාරයක්තිී නොමොකක් ද දැ මේ අලිහාලහාමිට අදා දැන් අලිරාලහාමිගේ දළ දෙක කෙසේ හෝ ගොවිරාමිට දෙන් ඩඕනි කියලා එහෙම දුන්නොත් තමයි දවස්ගානක් බලවලා හිටපු අඩරාලහාමිගේ දස්ගානක් බලබලා හිටපු හිවල්හාමිට ගොවිහාමිගේ එලු පැටවු දෙන්නෙක් ලැබෙන්නේ බලම් පාඩම ඉස්සරහට එතකොට දැන් මේ හයවෙනි පරිච්චේදය නම් කරන්නේ අලි හටන කියලා මොකක් ද අලි හටන දැන් මේ අපි කියවල බලමු මොහෝොමද කතාව යන්න කිය දැන් හිවල් හාමිට දැන් දැන් නිවාඩු අඩුිය දවස කිහිප වරක් මොහුට වැද ගත් ගමන් තිබේ. වරක් අලි හාල හාමි ළඟට යෙයි වරක් කටු සුහාවිළඟට යයි යළිත් අලිදාාල හාමි ළඟට යෙයි පෙරලා කටුසුහාමි ළඟටෙයි එහිගොස් ඔහු නොකී දෑ කියයි මෙහි අවුත් ඔහු නොකී දෑ කියයි කිහිපදිනකින් අලි කටුසුවාදය ඉතා බලවත් අතර හැරුණේය. දැන් අලිරාල හාමි කටුසුහාමි සවොයැයි කුමකටද අල්ලායේ මහපයට යට කරන්නට. කටුසුහාමි අලිරාලහාමිට හසු නොවී අවසරයක් බලයි කුමකටද තමා සිතාගත් උපායෙන් අලිරාල හාමි හික්මුවන්නට අද මුළු වනයත් සමගුව ද කටුසුවාහාමි කුඩුකොට ිස හැරී නොයමි දිනක් අලිරාලහාමි සිතා ගත්තය. කටසුවාමි තමාවුන් ගසේ අතු කොලාගත්තරින් එබී බලයි. හිසවනයි. සැඟවෙයි. අලිරාලහාමිින් අඩි කහිපයක් ඉදිරියට යෙයි. නවති හිසෝසවයි වට පිට බලයි පිම්බි නැවතත්තියෙයි. දැම් පොඩිහඳන දැම් බලන්න මේ කියවගෙන යනකොට කුමාර්තුග මොනිදස සූරීන්. කොච්චරණං දක්ෂද අපේ හිතේ මේක නාට්‍යක් පෙන්න්න නොවගේ නේද. දැම් මේ හිංසරය කියවගෙන යනකොට මේ හිංසරය ගැන කතා කරනකොට ඒක තියෙන දෙබස් එතකොට මේ ඇතිවෙන සංවාදයන් ඒ හැම දෙයක්ම බැලුවාහම නිකන් අපිට තේරෙනවා. මේ අපේ සිතේ නිකන් නාට්‍යියයක් පෙන්න්න නොව වගේ නේද. අන්න එක තමයි මේ ළමාලෝකය උදෙසා. මේ කෘති රචනා කිරීමේදී කුමාර්තුංග මනිදස සූරීන්ගේ තිබුණු දක්ෂතාවය නේද අපි බලුම් දැන් ඉතිං හිවල් හාමිට නිවා අඩු අඩුයි දැන් ගොවිරාල හාමිකෙන් එලු පැටව දෙන්නෙක් ගන්්ඩෝනි ඒවුවට ගොල්ලාාල හාමිට අලිරාල හාමිකගේ දළ දෙක දෙන්න ඩෝඩ එතකොට දැ නිවා අඩු අඩුයි දැන් මේක අලිරාල හාමිගේ දළ දෙක දෙන්න නම් කුමනොහෝකාරයක් නරිහාමිට හිවල් හාමිට දැන් කරන්ඩ වෙනවා දැ ඒ සඳහා කටයුතු කරන්න තමයි දැන් යම්කිසි තැනක් හොයමින් ඒකට උත්සාහයක් දරමින් දැන් හිවල් හාමීන්ද. දැන් මේකට හිවල් හාම මකක්ද කරන්න දැන් පසුගිය දවසක ඇතිවුණනේ කටුසහාමි සහ ලිහාමින් අතර ප්‍රශ්නයක් දැන් ඔු හිවල්හාමිට මේ ප්‍රශ්නය ඔඩු දුවවන්ඩ ඒ කියන්න මේ ප්‍රශ්නය වැඩි කරලා තමන්ගේ වැඩේ කරගන්න තමයි ඕන. ති නිවාඩු නෑ දවසකට කීපවතාවක්ම වැදගත් ජමන්ති නව එහෙටේ යනවා මෙහෙට යනවා වලක් අරිරාලා හාමිළඟටේ එකවතාවකට යනවා අලිරාල හා මිළඟට. තවවරක් යනවා කටු සුහාමිළඟට යලිත් අල රාලා හා මිළංඟටේ කටු සුහා මිළංඟට ගහිල් ආයිත්‍යයනවා අලිරාලාහා මිට. නැවතත් පෙරලා කටු සුහා මිළංඟටේ නැවතත්මකද කරන්නේ එනවා කටු සුහා මිළඟට එ ගස් ඔහු නොකී දැ කියයි. කටු සු හාමි ලංකට ගිහිල්ල කියනවා අි දාලා හාමි කියපු නැති ජාති කියනවා. එතකොට මෙහි අවුත් ඔහු නොකී දෑ කියයි. අලිදාලා හාමි ලංඟට විල්ල කියනවා කටු සුහාමි නොකී ජාතිපවා කියනවා. දැන් එතනින් මෙතෙන්ටයි මෙතනින් අතෙන්ටයි දැන්කේලං කියලා දැම්ම අලි කටු සුවාදයමොක දෙවෙන්නේ කහිප දවස්සකින් ඉතාම බලවත් අතට හැරෙනවා. එතකොට දැන් අලිදාාල් හාමිට දැන් කටසු හාමි දැන් දෙදෙන අතරේ මේ කෝන්තරය වැඩදිියුණු කරලා. එතනින් මෙහාටයි මෙතරම් මෙහාටඇයි බොරු කියලා දැන් හිවල් හාමිකකාර වැඩේ කරගන්නට දැන් දෙදෙන ආතරය තරහා වැඩි කරනවා. වැඩි කරලා දැන් ප්‍රශ්නය දැන් දුරදිග ගිහින්. දැන් අලිදාලා හාමි කටසු හාමි හොයෙනවා. මොකක් කරන්නද. අල්ලා ඒ මහපයට යට කරන්නට අල්ලලා අලිරාලහාමි ගැර විශාල පයට කටසුහාමි යට කරන්නට තමයි හොයන්නේ. කටසහාමී අිරාලහාමිට හසුනොවී අවසරයක් බලයි. දැන් කටසුහාමි මොකද කරන්නේ දැම අලිරාලහාමිට හුවවෙන්නේ නැතුව වෙලාවක් හොය හොයා ඉන්නවා කුමකටද තමා සිතාගත් උපායෙන් අලිරාල හාමි හික්මුවන් දැන් කටසුහාමි බලබලා ඉන්න කටසුහාමිගේ හිතේ තියෙන ඔයම් කිසි උපායක් මොකට දේ උපාය කුමකටද තමන් හිතාගත්තු උපායක් යම් කිස දෙයක් හිතාගෙන ඉන්නවා ඒ උපායෙන් අලිරාලහාමි හික්ම වන්නට දැන් හිවල්හාමිගේ එහෙටයි මෙහටයි කියන මේ බොරු කතා නිසා දැන් අලිරාල හාමි ඉන්නේ උදුමාකාර තරහකි මේ කටසුවාමිස් සමඟ අද මුළු වනි අස්සම ගුව ද කට සුහාමි කුඩු කොට මිස හැරී නොයමී දිනක් අලිදාාලාහාමි සිතාගත්තේය. ඔන්න දැන් තරහා වැඩිකමට දවසක් හිතාගන්න අලිදාල හාමි අදනම් මේ මුළු වනයම කුඩු කරල හරි කටසුහාමි කුඩු කරන්නේ නැතුව මං හැරිල යන්නන්නේ නෑ කියලා හිතාගන්න අලිරාල හාමි. එතකොට කටස්ුහාමි තමාඋන් ගසේ යතුවාගේ කොලා තරරි ඉගබී බලයි. කටසුහාමිත් මකද කරන්නේ. තමා අර ඉන්න ගහේ කොලාතුවස්සෙන් එබියබී බලනවා. හිස වන්නනවා සැඟවෙනවා. නැවතත් සැඟ වෙනවා. අලිරාලාහාම අඩි කීපයක් ඉදිරියට එ. අලිරාලාහාමිතව අඩි කීපයක් ඉදිරියට යනවා. නවත නවතිලත් බලනවා හිසෝසො යි ඔලුවත් ඔත්සලා වටපිට බලනොවා පිබිනවා ආයත්්‍ය යනවා. දැම් බල්ඩොකොම කොහොමද කියලා මේ. හිතේ නාට්‍ය අනුසාරයෙෙන් මේ රූප හැඳෙන විදිිය බලන්ඩු. දැන් කටු සුහාමි තමා උන් ගසේ අතු වග කොලාතරින් එබී බලදැන්. හිතෙන්නේ නැද දැන්දැන් කතා වහන කොට දැන් තමන්ගේ හිතේ මැවෙනවනේද මේ කතාව. දැ කටු සුහාමි අතුවස්සයෙන්ගේ බිල බලන විදිිය. න හිස වනන විදිිය නැවත සැඟවෙෙන විදිිය. අලිරාලහාමි අඩි කීපයක් ඉදිරියට යනවා. ආය නවතිනවා. හිසෝස වනවා. වට පිට බලන විදි නැවතත් යන විදිිය එතකොට මෙන්න මේ කතා කියවීම තුළින් එතකොට මේ විවිධ වචන සහ එය හසුරුවීම තුළින් කතාව ගොඩනගල තියන විදිිය එතකොට හිතේ අපි චිත්ත රූප මව මවා මේක රස විඳන විදිිය තමයි මෙතරදි වැදගත්වෙන්නේ. දැගති මේ අලිහට ේදති දැන් හිවල් හාමිට දැන් ගොවිරාල හාමිගේ එල්ු පැටව් දෙන්න තෝනි. ඒවෙන් වුවට අලිරාලහාමිගේ දල දෙක දෙන්නත් ඕෝනි. ඉති නිවාඩු නෑ එහෙට යනවා මෙහෙට යනවා අතරින් අලරිරාලා හාමි හම්බේන්න යනවා මෙතරින් කට සුවාමි හම්වෙන්න යනවා ගිහිල්ලා දෙදනනාතර මේ තියන කෝන්තරේ වැඩිදියුණු කරන්න නොකී කතා කියනවා දෙදනාතර තරහාව වැඩිදියුණු කරනවා. ඉතින් ගොහොම ගිහිල්ල දැන්. කටසුහාමි දකළත්න අිරාලාහාමිහගදවසකින් දැකලත් නෑ හැබැයි දෙදෙන අතරේ ප්‍රශ්නය ඔඩු දුවලගේ හිල්ලම්. එෙතකොට දැන් අලරාලාහාමි කට සුහාමි හයනො මන්ගේ කකුල් දෙකට පාකුළොකට පාගල පොඩි කරලදාන්ඩ කටුසුහාමිත් බල බලාඉන්න යම් කිසි උපායක් ඉතාගරන්නවර මූල් පරරිච්චේ දවත් අප කියවන හිවල්හාමි අති කියනවානි මම කෙසේ හෝ මගේ උපායක් තියනවා මංඒකෙන් මේ අලිරාලාමි ඉක්මෝනවා කියලා දැන්ගේ උපාය කෙසේ හෝ ක්‍රියාවට නගන්නතම එදැන් හිවල් හාමි හිතාගෙනඉන්නේ. එතකොට මේ කටු සුහාමි හිතාගෙනඉන්නේ. එතකොට දැන් මේ කෙවොන්තරය එකේ ළං හ ොකද වෙන දැන් අි ලා හම හිතාගන්නව දවසක් අදනං වනයත් කුඩු කරලා හරි ඔය අලිරාලා හාමි කුඩු කරනවා කිය. මුළු අඩේම පොඩි කරලා හරි හොයා ගන්නන කියලා. කට ස හහාමිතර තමන් ඉන්න ගැ අතුවස්සෙන් බේ බි බලනො ැංන් අල් ග හාමයේ දැන් අලි ලා හමිද කිය. අලිරාලාහාමිත් එනවා ඩිකීපයක් එනව නවතිනවා හොඳට හොයලබල නොොහේද මේ කටුසුහාමි ඉන්න කියලා. දැන් ඔන්න කටසුවාම දැන් අනිරාලහාමි එනවා දකිනවා. දැකල්ල කියනවා හහහා දුටුකල් ආයි බෝවන්ග්‍රරාලහාමි කොහොම ද හාමිනේග සැප සනීප. අරිරාලහාමි කොහොමද හාමිනේග සැපසනීප. අලිරාල හාමි උඩ ගොස්බිම වැටුණේ ඒ හඬ ඒ හඳුනයි එහයින් හඬේ වූ අත්ත දෙස බැලීිය ඒ කටසුහාමි සිනාසනු කට තවමත් එසේ ඉඟි කල ඇස් තවමත් එසේය වැනිෙන හිස තවමත් එසේය තවත් තිතිංකුමක් බලා ඉන්නටද. අලිරාල හාමි එක්කු අරම ඉදිරියට පැන්නේය ගසවටා හොඩය වූයේ සතරපයට වැරදුන්නේ ජරාස් ගසේ ආවිෂ ඉවරයි. අලිරාල හාමි ආවේශ වූ පිස්සෙකු මෙෙන් නටයි. ගසේ එක් අත්තක් කඩයි පාගා කුඩු කෙරෙක්. විනාඩිකිහිපයකදී එතනැවූයේ ගසෙක් නොවේ. අතුරිකිලි කොළකුඩු රැසකි. අලිරාලහාමි ව සියල්ල ඉතා පරිස්සමින් අවුස්ස අවස්සා බැලීය. කටුසුහාමිගේ කුඩු එහි පෙනෙන්නට නැත. දැන් මේ දැ කටුසුහාමි අලිරාලාහාමිම සරදමට ගන්න තමයි හදන්න දැන්. ඒකට පාවිච්චි කරනවා යම්කි සි ප්‍රකාශයක් මොකක්ද. හොහො හෝ! දුටුකල් ආයිබුවන්ග්‍රාල හාමි! කොහොමද හාමිනේග සැපසනීප. දැන් මේ කටුස්වාමි නැවත අත්තනො අලිදාල හාමි. කොහොමද හාමිනේග සැපසනීප. දැන් මේ වාදයට පටලවාගන්න නියෝනේ ඉතිං මොකද කියන්නේෙ හාහාහා! දුර දැක පුකල්. හොමද හාමිෙ සැපසනී පහෙමරාලා හාමි කියලා ඇවහම දැන් මේ අලිරාලහාමිට තර හා යනවා ඇතකොට ඒ තරහා උත්සාගන්්ට තමයි දැම් මේ කටසු හා විිට වශ්‍ය ඉතින් ඒකට හොඳ ප්‍රකාශයක් හොඳ හදාගෙන අහනවා හාමිනේගේ සැපසනී පොකොහොමද කියලා. එතකොට දැම් මේ කටහන් ැහුණ විතර අලිරාලා හමි උඩ ගිහිල්ල බිම වැටිනවා ඒ හඳ හේ හඳු නයි දැම් මේ කටහඩත් අරිරාලාල හමි දන්නවා. එහෙයින් හඩේ වූ අත්ත දෙෙස බැලියේ දැන් අර හඬා ආපු අත්ත දිහා දැන් බලනවල්ලාල හාමි ඒ කටසු හාමි සිනාසුනු කට තවමත් එසේය දැන් කටසුහාමි අර හිනායවී හාමිනයක සැපසනීප කොහොමද කියලා හපු කට තවමත් හිනාාවෙන ගමන් ඉන්න. ඉගි කළ ඇස් තවමත්ෙසේය දැන් අ ඉගි කරලා තම යහන්නේ කොහොමද හාමිනයක සැපසනීප කියලා දැන් අර කටු සොකොහොමත් ඉතිං ඔොලූුවනවනන න නේද. ඉති වැනි හිස තවමත් එසේ දැන් කටුසුහාමි හිසත් තාම වැරෙනවා. කොහොම දරාලාහාමි හාමිනේගේ සැපසන්නේ පෙහෙම කියල හිනාවෙවි නේද තවත් ඉතිං කුමක් බලායින්න තවයිඉති මොහ බලබලා ඉන්නද. අනි රාලා හාම එක්වරම ඉදිරියට පැන්නේ. ගසවටා හො ඇව්යේ සතරපයට වැර දුන්නේ. දැන් අලි රාලාහාම ඉතිං ආය බලබලයිට දෙයක්න. පැන්න ඉදිරියට. එක පාරම ගස වටා හොඳ ගිහිල් හොන් යාවල කකුල් දෙකට වැෑරාර ගත්තා. හදලා අදිනකොට ජරාස් ගසේ ආයුෂීවරයි. ඔන්නේ ගහෙත්තා යුස ඉවරයි ගහ කැඩෙනවා. ගහ කඩලියවර වෙලා අලිරාලාහාමි ආවේශෂ වූ පිස්සෙු මෙන්නට ඇදැන් අිරලාමි ආවේශවෙච්ච පිස්සෙක් වගේ නටනෝ දැන් ගහ කුඩිරනවා කඩල ිඳරදාානව නේද. ගසේ ඒකත්තක් කඩයි එකත්තාක් කටලදානවා ඒ පාගල පොඩි කරනවා හ? විනාටි කීපයගෙති බැලවාහම තන ගහක් නෑ තියෙන්නේ අතුයි කොලයි රිකිලි කුඩු ගොඩක් විතරයි. අලිරා හාම එහි වසිියල්ල ඉතා පරිසමෙන් අවස් උස්සා බෙරිදැං අනිරලාහාමි තර තිබසිියල්ල බොහොම පරිස්සමින් දැන් කුඩු කර ලියරලා අවස්සල බලනවා කටසුහාමිගේ කුඩුවත් තියෙනවද කියලා. ඔහෙ නෑ පේන්නනෑ එති ැ කටසහාමිටත් තෝන මේ වාදය පටලෝගෙන තමන් යම් කිසි උපයක් හිතාගෙන ඉන්නවන ඒ උපාය කරගන්න තමයි අවශ්‍ය වෙන්නේ අලිරාල හමි මට්ටු කරඩ. ඉතිං ඒකට මේ හාමිනයක සැපසනී පහනකොට අනිරාලහාවිට තර යනවා. එතකොට කටහටත් අතඳරෝ දැම හිනාව වී ඇසෙන් ඇ ඉගි කරා තම දැම් මේ යහන් හාමනයක සැපසනීපොකොහොඳ කියලා. එතකොට මේ ආය බලබලා ඉන්න දෙයක් නෑ අලිරාල හාමි එකරා එක පාර ඉදිරියට පැනල ගහවටේ හොඩේ යවලා ? සතරපයට ශක්ති අරගෙන ගහ පෙරල්ලක්ක උඩු කරල දාලා ආවේශවෙලා නිකම් පිස්සෙක් වගේ නටනට අමොකද කරන්නේ අ තරහට ගහේ අතු කඩනවා පුඩු කරනවා පාගනවා දැන් හිතාගෙන ඉන්න දැන් කට සුහාමි කුඩු වෙලා කියලා. ඉතින් බලනවා අවස් අවස්ස බලනවා ඉන්නවද කියලා පේහන්න නම් නෑ ඔන්න හිතාගන්නවා හරි වැඩේ හරි. ඉතිං හපංකම් විවරයි මොනෝද හපංකම් කියන්නේ කරන්න පුළුවන් දේවල් ඉතිං හපංකම් ඉවරයි මාත් සමගන තරහක් වෙන්නටයි තමාගේ තරම දැන නොගැනීම තරම් විනාශයක් මේ ලොව ඇති විය හැකි නොවේ අංගලක් පමණ මහත ඇති කටු සුහාමී අඟල් දෙකට වැඩියෙන් නැති එකකු සමගපාය පොරට යන්නට අංගල් ගණන මනින්නට අමාරු තරම එකකු සමගන පළමු කොටම පොරටයය බම කුමක් කෙරෙම්ද ඒ හුගේ ඉරණම තමා. මෙසේ කියමින් අලිරාලහාමි මදවේලාවක් හති ඇරවන්නේ. කටසුහාමීය තරම් කුඩාවුවත් අලිරාලහාමිය ඔහුට විරුද්ධව කළ සටන ඉතාම බිහිසුණුය. පිස්සෙකුෙන් කරකෑමින් ගසකුඩු කරද්දී තමාගේ ඇඟවටාතිබූ ගස්වල තදින් හැපුණු බවත් අලිරාලහාමින් නොදන. ඔහුගේ ඇඟින් දාඩිය වැගිරෙන්න්නට විය. හතියට නාසය ඉටමදියුවෙන් කටදෑරුණේය. දැංගඉතිම් මේ අනිදාාල හාමිමි දැඟ හකුඩු කරලා හිතනවා කටුස්සක කුඩුවත් නෑ ඉතින් කට සුහාමි ගෙනේද. හිතන ඉතිං හපංකම් මිවර මොද හ පංකම් කියන්නේ එයාදහ පෙන්නපු එයාගේ හපංක මෙයාට කරන්න පුළුවන් දේවාල් ලිවරයි. මාත් සමගනව තරක් වන්නටයි තරක් වෙනවා කියන්නේ. තරක්වෙනවා කියන්නේ රන්්ඩුුවෙනවා. එහෙමන් නැත්තන් පොරාල්ල නොවගේ අදහසක් ? තරක් වෙන්නටයි මාත්්‍ය එක්කන පුරල්ලන්නටාව ේද තමාගේ තරම දැන නොගැනීම තරම් විනාශයක් මේ ලොව ඇතිව හැකි නොවේ තමන්ගේ තරම දැනගන්නට පුළුවන් තරම් විනාශයක් ආය මේ ලෝකේ දැන නොගනීම තමන්ට කරන්න පුළුවන් දේවල් ගැන අවබෝධයක් නැතිවීම තරම් විනාසයක් මේ ලෝකන හැ කියලා කියනවා. අගලක් පම නමහත ඇතිංඟලක් විරමහත ඇති කටුස්වාමි අඟල් දෙක්කර වැඩී නැතියකු සමාගය පොරපාය පොරට එන්නට මේ අංගල්ලක්විතර මහත තියන කටුස්වාමි පොරට යන්නට ඕන පොරාල්ලන්නට ඕනේ තමන්ට අංගල් දෙක්කට වැරිනැතිය තමන්ගේ ප්‍රමාණ කෙනෙකු සමඟ කියර දැන් අලිරාලාම කියනවා. තනියම හිතනවා. අගල් ගාණන මනින්න තමාරු තරමයකු සමකන පලළමු කොටම පොටයි දැන් ඉතින් අගල් ලොලින් මනින්ට ැහැනි අනිරලාහමි ලොකු විශාලයි. ඉතින් මේ හිතනවා මේ අංගල් ගාන මනිින්න්නවත් බැරි මාත එක්ක නිස්සල්ලම පොරටාවේ. මම කුමක් කෙරෙම් දේ ඔහුගේ ඉරණම තම අනනිති මම්ම නෝ කරන්න දැඟති මට තරහාව කුඩු කරල දැම්ම ඒයාගේ ඉතින් මේ ඉරණම තමයි කියලා හිතනවා අලිරාලාහමි මෙසේ කියමින් දැම් මෙහෙම තනින් කියෝමින් අලිරාලහමි මදවේලාව හති ඇරැවුන් නේ දැන් ගහ කටල කුඩු කරලා හරි මහන්සේ ඉති හති ඇරර ඉන්න කියව කියවා? සුහාම එතරම් කුඩාව් තලිදාාලාහම ඔහුට විරුද්ධව කළ සටන ඉතාම ිහිසුනිය දැන් අලි දාලාහාම කියෙ විදියට අංගලක් පිතර මහදින කටසුවා ඉතා කුඩා සතෙක්න එතකොට මේ ඒ කුඩාසතකුට විරුද්ධවා තලි ාලාහාමි කරපු සටන ඉතාම විශාල ඉතාම බිහිසුණුයි පිස්සෙකුමින් කරකෑමින් ගසකුඩු කරද්දි පිස්සෙක් වගේ කරකෑ කැවි විකාරෙන් වගේ මේ ගහ කුඩු කරද්දි තමාගේ ඇඟවටා අතිබූ ගස්වල තදින් හැපුුණු බවත් අලිරාලාහාම නොදනී. තමන්ගේ මේ වටේ තිබුණු ගස්වලවත් තමන් හැප්පුුණනා කියලවත් දැම් මේ අලිරාලහාම මේේ දන්නන හැඒ තරන් ආවේශයෙන් තම මේ ගහකුඩු කරන්නේ. ඔහුගේ ඇගින් දාඩිය වැගිරෙන්න්නට විය ඇැම අලිරාලාහමගේ යගින් දාඩිය වැගරෙනවා. ඇයි මහන්සවෙලා ගස්කපුලහකුඩු කරලනි. හතියට නාසය යිඩ මදියූෙන් කට දෑරුණේ දැන් හති අරගන්න නාහෙයිඩ මදි. අයි කියල හුස්ම ගන්නවා එතකොට මේ නාසට ඉඩ මදි. කටත් තැරෙනවා හති අරින්ට. අපිත් ඔය මේ දුවනකොට මහන්ස වෙනකොට නාසයෙන් උස්මාරග නරගෙන බරිතන අපි කටිනුත් හස්ම ගන්න ව නේදන්න දැන් ඉතින් මේ හපංකං ඉවරයි මාහත එක්ක ඉති රන්ඩුුවෙන්න්නටාව කර දැන් අලිලා හම හිත හිතා ඔය දැන් ඉන්නවා ගහ කුඩු කරල කුඩු කරලා හැල්ල බැලුව කටසුුවහම පේෙන්න්නන. ුඩුවත් හොයා ගන්නට නෑ කුඩේ කුඩු වෙන්නට ඇතිගේලා හිතනවා ඒසේ දැන් වැඩේ කරලට දැ පොඩි පසුැවිල්ලක් වගේ අකන් මහන්සියට දැන් හිතන වලිරාලහා විට තමන්ගේ තරම කෙනප හැපෙන් මේංගලක් උසන ඇති කටස්වාග මේ අඟලක්උස ඒ වගේ සයිස් කෙනෙකුත් එක් තමයි එ ප්‍රමාණය කෙනෙකුත් එක් තම හැපෙන්න්නට ඕන මේ අංග ගානයෙන් මනින්ටබැරි මේ විශාල මාත එක්කන හැපෙන්ාව කරන්න දෙයක් නඇයයාග වෙලාවේක. එකයා ඉරනම කියලා දැන් අලිලා ලාහම හිත හිතා හති අරිනවා. ඇයි වහන්සේ ගහ කුඩුගරලදාලා වටේ තිබුණු ගස්වල ඇඟත්ව ඇදිලා ගතකොට මේ දාඩිය වැගිරෙනවා හති අරිට නාහෙත්තිද ම දි කටත් තැරනවා අලිලාහමිකි නේද. දැම් බලන්න කො මේ මෙතනින් කියවනකට අපේ හිතේ දැන් අලිරාලහාමී කර පුක්‍රියාවේ බිසුුණු විදියට ගහ පිස්සකු වගේ කරකැවිඇැවි ගහ කුඩුකරපු එක ලස්සරට පේ හිතේ ඇඳු නේද අන්නන්නේ එකතමයි රසවිඳිනව කියන්නේ. අපි හිතෙන් අපි මේ කතාව කියවනවා කියන්නේ නව කතාවක් හෝවේවා කිනම් හෝ කතාවක් ද මේ වගේ අවස්ථා සම්බන්ධයක් එක්ක අපිට මේ හිතේ මැවෙනවනම් අන්න එකතම හොඳ රසවිදනය. ඒ කියවන එක හදවතින්ම කියවන්නට ඕේ හදවතින්ම රසවිඳින්නට ඕනේ කොට තමයි මේ අපේ මේ හිතත් එෙක්ක ඒ ආත්ික වෙනවා. එතකොට අපි හරියට මේ නව කතාව තුළ ජීවත්වනවා වගේ අපිට හිතනවා. අපිත් නිකං ඒ වනාන්තරේ අලිරාලහාමි ගහ කුඩු කරපු දැන නිකං පැත්තකින් ඉදම් බලාගෙන න්නෝ වගේ අපිට හිතනවා. අ ඒ එහෙම ත කියවන්නව කොට මේ රස විඳන කොට අන්න එහම ඒ කියන්නේ ඒ රසය විඳින්න්න ෝන හිතින්මයි. රසේ විඳන්න ඕනේ හදවතින්ම අපි ඒක විඳින්න ටරනේ එතකොට තමයි නියමානුසාරයෙන් මේ මේ වගේ කෘතියක් ලෙවීම තුළින් කුඩා ලමුන්ගේ කුඩායගේ අධ්‍යාපනය ඉගෙනගන්න අයගේ මේ රසවින්දන කියන හැකියාව ඔප් නංවන්න පුළුවන්වෙන්න දැන් මේ නූතන රෝකෙ දිහා බැලුවහාම මේ නැම්බොහෝ වෙලාවට තාක්ෂණයක්ත් සමක මුසුවීම නිසා හුඟාකයි කියවනවා ඩුයි. හඟ අක්කය කියවනවාඩයි නමුත් කියවීම තුළින් තමයි නිසා සම්පූර්ණ වෙන්නේ කලා අප කියම නක්තිෙනවන නේද. එතගොට කියවීම තුළින් තමයි සම්පූර්ණත්දැකීමක් එන්නේ මොකොද ඇහෙන් දැකලා අපි ඒක කටින් කියවල ඒ අපේ කනට ඇහෙනවා. එතකොට තමයි අපේ හිතේ හොඳින් ගැදිලා ධාරණය ලා ද උසස් රසවින්දකයෙක් බවට අපි පත්වෙන්නේ ඒක නිසා මේම කියවන කොට මේම බලනකොට අපි හොඳ අවධානෙන් ඉන්නට ඕනේ දැන් අලිරාල හා මි හති හරිවිින් ඉන්නවන්නේ නේද මෙසේ හති දමමින් සිට වෙහෙස නිසා කෑම ගනවත් නොසල කාලිරාලා හා ම ගෙදර දිසාාවට හැරුණේ අනේ අර හිවල් හාමි දැන් ඇත්නම් ඕ සිතාගෙන හිටියේ කටසුහාමි කොතර මුසස් කොටද. හිවල්හාමි උසස් කොටද. හිවල්හාමි සමූවිට මමාත් ඔහුට කියන්නට ඕනෑ කටසුවාමිගේ හපංකම්. මා මෙහෙම කියන්නේ. මා ගහයටවන්න කටසුහාමි මාදුටවා විතරයි පැනගෙනාව. නගුට දෙකම උස්සාගෙන මාදිව්වා තමා කටසුහාමි මාදියවූ බව නොදනේ ගස කඩාපාග කුඩු කලා. මෙසේ මතමා හිවල්හාමිට කියන්නට ඕනෑ. ඔහට ලැජ්ජහිතෙන්න්න. නිරාල හාමි මෙසේ සිතමින් ගෙදරගොස් වේසනිවාගන්නා පිණිස මදක් ඇලවූයේ. හාමිනේ ළඟට අවුත් ඇඟ අතකයි මේ යුදේ නිදාගන්නට සැරසෙන්නේ ඇසුවාය. මට ටිකක් වෙහෙසයි කුමක් කලාද. අර කටුසුහාමි කුමක් කලාද. දැම් මේ අනෙක් පව් කටුසු හාමිති කරන්නට දෙ යන්න යාග වෙලාව කියලා දැන් බිහිසුන් විදිර ගහ කුඩු කරලා දැන් හතර අර ඉඳලා. මෙේ හති දමින්ට මෙහෙම හතිදමමින් ඉඳලා. වෙහෙස නිසාර ගහ කුඩු කරන්න වහේසවෙච්ච නිසා කෑම ගැනවත් නොසලකා අලිරාලා හාම ගෙදර දිසාාවට හැරම දැන් කන්න කල්පනාාව ඔහුත් නෑ. ගෙදර දිසාාව ගෙදර යන්න කියලා ගෙදර දිහාාවට හැරෙනවා. ඒම එතකොට ආයත් ඉතනවා අලිරාල්හාමට අනේ. අ හිවල් හාමි දැන් ඇත්නම් අනේ අ හිවල් හාමි දැන් හිටියනම්. ඔහු සිතාගෙන සිටිය කටු හාමි කොතරා මසස් කොට දැන් හිවල් හාමි හිතාගෙන දැන් හිවල් හාමි. ත මතට මෙමතරින් අතෙන්ට කියපු මේ බොරු නිසා දෙන්නගේ මේ වාදේ අවස්සන්න කියපු බොරු නිසා දැන් අලිදාලා හාම හිතාගෙන ඉන්නන්නේ දැම් හිවල්හාමිට වඩා විශාල වඩාලොකු කටසුහාමි කියලා. එතකොට මේ කටසුරාලහාමි කියලන හිවල් හාමි කියන්නේ හතකොට කොටරම් උසස්කොට කොයි තරම් උසස්කොටද හිවල් හාමි කටසු හාමි ගැන හිත හිතා හිටියේ. හිවල් හාමි උසස් කොටද හිවල් හාමි කොච්චර උසස් දියරද හිතාගෙන හිටේ. හිවල්හාමී හමුවවිට මාත් ඔහුට කියන්න ට ඕනෑ කටසුවාමි ගී හපංකං අපි අර කතාවට කියන්නේහවෙත් දෙකෝ මං කියට කෙරවාාව නේද මා මෙහෙමයි කියන්නේ ඔන්න දැන් මං මෙහෙම කියනවා කියලා දැන් මේ අලිරාලා හාමි දැන් එඒ පැත්ෙන කල්පනාවෙනවා මොහොමද මා ගහයට උන්න මං හිටිය ගහයට කටසුවාමි මා දැන් වෙච්ච සිද්ධිය අනි පත්තර දැන් කියන්න ඕන කියර දැන් හිතනවා කටසුවාේ මාදුට විතරය පැනගෙනාව පැනගෙන අලිරාලාහාමින් දැ කියන්නේ මෙහමටසුහාම මන්දක්ක විතර පැනගෙනාව. නගුටු දෙක මුස්සාගෙන මාදිව්වා තමා නගුට දෙක මුස්සාගෙන මාධදිව හොනව මේ නගුටු දෙ හොඩ වෙලයි අනිරාලාහාමික නගුටයි නේද. නගුට දෙක මුස්සාගෙන මන්දිව්වා තමා. කටතුවාමි මාධියවූ බව නොදැන ඒ ගස කඩාපාග කුඩු කල දැන් කටතුහාමි මන්දිවවාගෙන දව්වා කියලා දැනගෙන නොදැන ගහ කොපාගල කුඩු කලා දැ? මෙසේ තමා හිවල් හාමිට කියන්න ටඕන ඇල්ල ට ලැජ්ජහිතෙන්න්න. මෙහම තමාව හිවල් හාමිට කියන්න ඕන ලයිජ් හිතෙන්න්න අලිරාලා හාමවිසේ සිතමින් ගෙදර ගොස් වේස නිවාගන්නා පිස මදක් ඇලිකදැන් අලරාලා හාමී දැන් ොහොම නොයෙක් නොයෙක් විියර හිත හිතා යනවා ගෙද වේසනිවාගන්ඩ ටිකක් ඇලවෙනවා. ඔන්න ළඟට එනවා කවුද හාමිනි ඇඟ අතගාල ඇයි උද්දේ නිදාගන්නට සැරසෙන්නේ කවදාාවන්නතුව මේ ඇයි උදේම නිදාගන්න සැරසෙන්නේ කියලා හෝ මට ටිකක් වෙෙසයි මට ටිකක් වෙහෙසයි හාමිනි කුමක් කලාද. මොනවද කළේ වෙහෙස වෙඩ අර කටුසුහාමි කියල නවත්ත නෝ. ආයත්ද හාමිනේ හනුව කුමක් කලාද කුමක් කලාද. කටුසුහාමි කළ හනුවට කුමක් කලාද කිය හනෝ දැන්. අලිරාල හාමිට මේ ගහකුඩු කල්ල වෙහෙස නිසා හති අරෑඇන්දර කෑම කන කල්පනකුත් නෑ දැන් හිවල් හාමිට මේ කටසුවාමි අද කුඩු කරා කියලා නොකයා කියන්නට ඕනි. හිවල්හාමින දැ මෙතන මේ ක්‍රියගේ මේ ක්‍රීඩාවේ ප්‍රධාන නලු අනේද මේ නාට්්‍යේ ප්‍රධාන නළවා. දැ එයා තමා මේක මේ සියල්ල පාලනය කරගෙන දෙන්න අතරි වාදය අවුස්සාන්න නේද. ඇතකොට කියනවා ැ මඟත් කියනවා කටසුවාම හැපන්කම් කියන්නේ කටසවාමි මඟින්න්නව දැකළ පැගෙනැවිල ම මාධ්‍යව්වා නකුටු දෙක මුස්සගෙන එතකොට ගහ කුඩු කරලා දැම කටසුවාමි කියල කියන්න ඕෝනගල හිවල් හාමට කියන ලැජ්ජ හිතන්න ඇදැන් හිවල්හාමිට සුරාලාහාමි කියල දම අිරලාහාම ලඟට විල්ල කියන්න. එතකොට මේ රාලාහාමි කියන වචන්නේ පාවිච්චි කර හමදැන් අලිරාලාහාමිට තරහයිනවනි එතකොට දැන් මේ වේසනිවාගන්න බ අලිරාලාහමි හොම හිත හිතාගේල හිවල්හාම ආවහම මම මෙහම කියනවාම හම කියන කියල හිත හිතාගේ ඉල්ලා වෙහෙසයිනි ටික් කොන්න ඇලවෙන වහන්සයන ොනේද. හාමිනිත් ලඟට ඇවිල්ල මොකද මේ උදේම නිදාගන්න සැරෙන්නේ මට ටිකක් මහන්සේ කියනවා නද මට විහෙස්සයි කුමක් කලාද මොනොද කළේ වෙහෙස වෙන්ඩ එතකොට මේ අර කසුහ කුමක් කළලා දෙකෙල්ලා මේ නැවතත් අහනවා අර කටසුහාවි මට සරදම් කලා ඉතින් මගේ තරහාය විස්සුුණ වෙන කරන්නට දෙයක් නෑ ගසස් සමඟ කඩායද කුඩු කලා හ අවස් සරදම් කරන්න නෑ අනේ මේ කුමක් කරනවාද මාදන්නේ නෑ කට සුහාමි සමඟ කෝලාහල කරන්නට ඔබට වටිනවද. ඇයි කූමියක සමග යුද්ධ නොකළි ? කුඩාාවුන් සමඟ හැපෙන්න්නට යෑම අපට වටින්නේ නෑ තමා ඒත් අද මගේ තරා හොඳට මැවිස්සුුණ. ඒ ජඩයා මට ඉවසන්නට බෙරි සරදමක් කලා නොව කවර සරදමෙද්ද. ඔබ මතක් කොට සරදම් කලා කුමක්කීවාද කොහොමද මිේගේ සැපසනීප කිය අඇසුව. ඉතිං ඒකස් සරදම මෙෙද්ද ඔබ කුමකරදේ වැනිදේ ගනටගන්නේ අලිරාල හාමිගේ තරහා යලිද අවුස්තුනවය. සරදමක් නොවයි හාමිනේ මතක්කර දෙඩවාම උපාසක වගේ වුණත් තරහාය විස්සෙනවා නොදන්න දේ ගැන නොටදාඉන්න. ගැරණි මරා පෞගන්නට එපාය කීමෙක් තිබෙනවා නොවේද. තිබෙනවා හෙත් ගැරණියාවුනත් නමරා බැරිතැන් නුත්තිනෙනවා. අලිහාමිණ නිහඩව ඇැමියගේ ඇඟ අතගාහට නිදාගන්නට හැර තමාගේ කටයුත්තකට ගියාය. දැන් අර කටසුවාමි කුමෙක් කලාද කියලා හනකොට දැම් මේ අ අලිදාා හාමි කියනවාමිේට අර කටසුුවන් අට සරදම් කළර කටසුවාට සරදම් කලානේ ඉතින් මගේ තරහත් ඇවිස්සුන වෙන කරන්නට දෙයක් නෑ ගහස් තමග ඇදලා කුඩු කලා. ඔහු තවස් සරදම් කලාන්නේ යා නායේ සරදම් කරන්න ඉන්නේ නෑ. අනේ මේ කුමක් කරනවාද මා දන්නේ නෑ. අනේ මේ මොනවා කර නෝද කියලා මම නන්දන්නේ නෑ.ටසුවාමි සමක කෝලාහල කරන්න රොබටටනවද කටසුවාමිත් එක රන්ඩුවෙන් යන්නවාට වටිනවද කියලා හනුව. ඇයි කූමියකු සමග යුද්ධ ඇයි කූමියෙෙක් කත් රන්ඩුවන්න තිබන හෙනම්. කුඩාවුන් සමග හැපෙන්නට යාම අපට වටි ඉන්නේ නෑ. නෑ ඇතම දෙඔ කුඩාකුඩා. ඇත් එක්ක මේ රන්ඩුවටය අපිට වටින්නේ නෑ තමා කර දන් අනිිරාලා හමි කියනවා ඒත් අතද මගේ තරා හොඳට මැවිසර කඩා ගුඩා ඇත එක රන්ඩුවෙන් යන්නනම් අපිට වටින්නේ නෑ එවු අටහද මගේ තරා හොඳටම ඇවිස්සුණ ඒ ජඩයා මට ඉවසන්නට බැරි සරදමක් කලා ඒ ජඩය ඒ ජඩ පුද්ගලය ඒ ජඩ සතා මට ඉවසන්නට බැරි සරදමක් මට ඉවසන්න බැරි සරදමක් කලානි කවර සරදමෙද්ද මොකක්දේ සරදම ඔබ මතක්කොට සරදම් කලා ඔබෝ මතත්ක් කරල සරදම් කලාාන කුමක් කීවාද. කොහොම ද හාමනයක සැපසනීප කියය සොදැන් අලිහාමන සරදම් කලා මොකක්ද කීවේ එතකොට කොහොමද හාමිනයක සැපසනීප කිය ලැහුවන. කොහොම දහාමිනයක සැපසනීප කිය ලැහවා. ඉතින් ඒකස් සරදමෙද්ද ති ඔ ඕකස් සර්ධමදද ඔබ කුම කරද වැනිදේ ගරනකට ගන්නේ. ඔයා මුකරද ඔවා ගහ ගණන් ගන්න යන්නේ . <dictionaries in the US> ලාහමගේ තරහහා යලදිය විස අිලාහමට අයිත්රහයවා සර්ධමක් නොවයි හාමිනම තක්කර දඩවාම් උපාසකයකගුුණත් තරහය විස්සවා. හාමිනේම තක්කරල දෙඩුහාම මේ උපම උපාසකකුණත් තරහහා විසනවා මන්ගේ හාමිනයගැන කතාකරහ උපාසකේ කියුණනත් රහාය විසවා කියලලා කියනවා අඩ අලහ. නොදන්න දෙගෙන නොඩදයින් අනි නොදන්න දවාගෙන කතානොරන්න ලිව කතාවරත් ජයනද දන්න දේවාගෙන කතා කරන්න දෙපා කියල කියන්නේ ගැරඩි මරා පෞගන්නට එපාය එක කීමෙක් තියෙනද ගැණඩි මරලා පෞපුරෝගන්්ඩපා කියල කතාවත් තියෙනවනි අහල නැද්දක ඇතකට අලිරාල හාමි කියනවා ඒත් ගැරඩිය වුනාත් නොමර බැරි දැනුත්ේ වුණනාටමේ ගැරඩිය වුුණත් නොමර ආතාරන්න බැරි දැන් තියෙනවා අලිහාමිනේ නියට ද අලිහාමිට තේරෙනවා දැම්මේ අලිරාලාහාමිතයකොයි තරහවෙලාඉන් වෙලාවෙේ වාදීවාද කරලා හඩන්න හ සැමියගේ ඟ අථකාාල තමන්ගේ සැමියන අිරාලාමි. ඇඟ අතගාල එයාට නිදාාන්නට ඇල්ලලා තමන්ගේ කටයුත්තකට ඔන්න යනවා කවුද අලිහාමින. දැම් මේ අලිහාමි කිය රලිලා හාමි කියන හාමිනයට හර කටසුවාමට සරදම් කරලා මගේ තරා හොඳට මැවිස්සුණ. වෙන කරන්න දෙයක්නෑ ගත්තෙක් කැරල්ල කුඩු කොල්ලලා ලම කෙදරාව. ඇ ඒයා සෙල්ලන් කරන්නේනෑ ඒයාගේ සරදම් කරන්නේ නෑ න? මේ කුමක් කරනවා දන්න ඇදැන් අලිහාමිනක උන්නවා කරනවද මන්දන්න පොයා මේ මේ කටසුහාමි වගේ පොඩි සතක්කක් කරඩවෙන්නේ යි කූමිතක් යුද්ධ කරන්න බැරිද. ඇයි කූමියක් ජියී හ හැපෙන තිබන කිය කියනවා අලිහාමිනේ තවත්ක සරදමට වගේ. එතකොට කියනවා මේ අලිරාල හමද මේ අපිට අපිට ඔය කුඩාය සමඟ හැපෙන්න්නේයන්නට පටින් න්න එවුනාට මට වෙලා හොදරම තරහ කියන මට කරපු සරදමට මමුකද්දය කරපු සරදම. ඇතකොට කියනවා ඉතින් හාමිනේ මතක් කරල සරදන්කරේ මං මතක් කරලා මොකද්ද කොහමද හාමිනේගේ සැපසනප කියෙ ැහෝුවනි. එක හාමිනේගේ සැපසනී පහනික දැම්මේ ඔහ තරහගන්නට කාරණය අද කියලා හනු අලි හාමිනිි යතකොට මේ රාල් හාමි කියනවා අනේ මේ උපාසකේ ගියවනත් මේ තරහා වෙසනව තමන්ගේ හාමිනය ැන හනකොට මේ නොදන්න දේවල් ගැන කතානොකරින්ට කියල කියනවා අලිරාල් හාමි හාමිනේට. තොට හාමිනය කියනවා මේඔ ගැනිිරල පවපුරෝගන්ඩපා කියල කතාවක් කහලන දපිත්තවය කතාවට කියන්නේ දුරවල පුද්ජලයකොට දුබල පුද්ජලයකුට සරධම් කරනකොට ගහන්ඩ යනකොට මේ ඔ ගැරනිවරල පෞපුරෝගන්නත ඉන්ඩන කියලාපි කියන්නේව කතාාවර නේද අන ඒවාගේ ඒත්තකො අලිරාල් හාමික නො ඒවුනට ගැරන්ඩිය වනත් නොමරාබෙරි තනක් තියෙනවා කියනවා හමිනට හාමිටත් තේරනවඉතින්මය මේ වාධ විද කරලා වැඩන්න දැම්ම අලිරාල හම තරහින් ඉන්නේ. දැගත්ටික කතගාල අලිහාමිනය යනව තමන්ගේ වැඩකට. දැන් ඔන්න අලි හටනේ පරිච්ේ දීවරයි. දැම් මේ අ දැම් අපි මේ පරිච්චේදයාසරයෙන් හදාපු ප්‍රශ්න. හිවල්හාමි අලිරාලහාමිගේ කටසුහාමිගේ ත්වාඩය වැඩදියුණු කළේ කුමක් සිතාගෙනද. දැම් හිවල්හාමිම මේ අලිහාලහාමිගේ කටසුහාමිගේ වාදය. රදි වුණු කරන්න නිකුමක් සිතාගෙනද මේ දෙදෙන අතරේ තරහා උස්සලා ඒ මාර්ගින් තමන්ට ගොවිහාමිගේ එලු පැටවු දෙන්න ගන්න තම එදැන් ඕනි කොහමද මේ දෙද අතර තරහා වැඩිකිරීම තරහා වැඩිකිරීම තුළින් ගොවිහාමිට දළ ලබාදී එලු පැටවුන් දෙදෙනෙකු ල්ල බාගැනීම දැන් ඉතිං හිවල් හාමි දවස් ගණනාවක් මේ ගොවිහාමික ගෙවල් පැත්තේ ගිහිල්ලා ගොවිහාමිකි ගෙවල් පැත්තේ ගිහිල්ලා එලු පැට දිහා බලනවා කියෙලා හල හලා ඉඳ ඇැවිල්ලා නේද කොහොම හරි අලි දල දෙක දෙන්න කියලා ොරොන්දු වෙනවන ගොවිහාමිඉතිං ඒකට එයා හිතාගත් උපා තම මේ දෙදනාතරය තරහාව වැඩදියනු කරල කුමක්හව ක්‍රමයකින් දළ දෙක ගොවිහාමිට දීලා එලු පැටව දෙන්න ලබාගන්න ඒක නිසා තමයි මේ කටසුහාමිගෙත් අලිරාල හාමිගේෙත් අතර වාදය වැඩදියුණු කරන්නේ. අලිරාලහාමිගේ කෝපය ඇහිතා මහත් වූයේ කොයි සරදමටද හුණ මොන සරදමටට මේ අලිරාලහාමිගේ කෝපය වැඩිදුුණ මොකක්ද සරදම ඕ හාමිනේගේ හාමි මතක්කොට සැපසනීප ඇසීම. හාමිනේ මතක්කොට සැපසනීප ඇසීම ඒ අලිදාළ හාමිටඒ සරද මදැන් අලිදාළ හාමි කෝපය ඉතා මහත් වෙනවා මොකද මේ හාමිනේ මතක් කරලා සැපසනීපහන්න ගිහිල්ලා ? ගසත් සමඟ කටසු හාමි කුඩුුණායැයි තාගත් අලිරාල් හාමි හිවල්හාමි හමූනාම මොන විදිහට කාරණය කියන්නද හිතාගත්තේ? දැම ගහත් එක්කා කටසුහාමි කුඩුනාය කළ හිතාගත්තුව අලිරාලාහාමි හිදැන් වාදය වැඩදිවුණු කරේ හිවල් හාමින හිවල් හාමි හමූනාම කොහොමද මේ සිද්ධිය දැන් කියන්න හිතාගත්තේ. ? කොහමද කොහමද හිතාගත්ය . සුහාමි කටුස්වාමි අලිරාලහාමි අලිරාලහාමි සිටි ගස කුඩු කලාය කියා මම මෙතර මේ පිරිිතුරු ලියන තැන්වලද ම කෙටි එංලියන්නේ නමුත් මේ ප්‍රසනල් දුත්තර ලියනොට ටිකක් විස්තරාත්මකෝ ලියන්ඩෝ දැන් හිතාගත්තෙ කෝම මේ කටසුවාම අලිරාලාහම තාගත්තේ අලයාලා හම ගහකුට වෙලා ඉන්නකොට කටස්වාම පැගෙනවා මම නගුට දෙක මුස්සගෙන දිය්වා ඇතු රල් රාලහම මා දව්වා කියලා දන්න. නැතුව ගහ ඇදල කුඩු කරල දාලා මේ පොඩි පට්ටම් කරලා දැම්ම කියලා කියනව කියල තමයි දැන් මේ අලිරාලහමි හිතාගන්නන්නේ. . මෙන මේ වචනවෙනුවට වචන යොදන්ඩ අවසරයක් අවසරයක් කියන්නේ වෙලාවක් වෙලාවක් එමනැත්තං ඉඩක් ඉඩක් අවස්ථාවක් අවස්ථාවක් අගේ වචන පාවිච්චි කරන්න පුළුවන් අවසරයක් කියනකොට. හික්මුවන්නට හික්මොනොව කියන්නේ මකක්ද එක පැත්තකින් කියන්න පුළුවන් හැදියාව හැදියාව ඇති කරනවට හැදියාව ඇති කරනවා පාලනය කරනවා කියන්නත් පුළුවන්න්න යිද අපිට මෙත ඉදි පාලනය කරනවා පාලනය කරනව කියන්නත් පුළුවන් දැ මේ වචන දෙකක් මෙතන ආවේශ වූ කියන්නේ ආවේශ වූ කියනකගොට අපට කියන්න පුළුවන් ඇවිස්සුණු ඇවිස්සුණු මේ ඉරණම කියන එකට අපට කියන්න පුළුවන් අප ඉරණම දයිවය අපි ෝය කියන්නේ කතාවට වෙලාව යාග වෙලාව තමයි ඉතින් කරුමේ ගෙනාපු තරන් තමයි ඔයගලිව කියන්නේ නේද ගෙදරදිසාාවට ගෙදර දිසාාවට තමන්ගේ ගෘහය දෙසට තමන්ගේ ගෘහය දෙසට නිහඩව නිහඩව ඇ නිහඳවකි වූහාම අපි කෑ පුළුවන් සංසුන්ව සංසුන් කතා නොකට කතා නොකොට යළිදු නැවත බිහිසුණු භයානක ු භයානක නොගේ මේ රසාස්වාදය රස විඳිනවා කියන එකත් එක්ක මේ වගේ ප්‍රශ්න ලියන්න මේ වචනවල්ද සමාන පද හොයන්න ඒවට මහන්සේෙන් ඩෝනි එක තමයි ගෙන ගන්නව කලකියන්න තුර ඒ මහන්සේලා මේ වචන තුළින් තමාගේ ලිවීමේ කියවීම විතරක් නෙවෙයි ලිවීමේ හැකියාවත් හදාගන්න තමයි මේ උත්සාහය අපේ මේ හින්සරය එක ශ්‍රේණියයට යොදල මේ අකුරු විගෙන ගනිමින්. මූලික පාඩන් පලවුවෙන පන්තියේ පාඩන් කරන ශිෂ්‍ය ඔබ සැමගේ. මේ ලිවීමේ සිතීමේ සහ විවිධ වචනවල භාෂාවේ හැකියාව. දක්ෂතාවේ වැඩදි වනු කරන්න තමයි මේ. වචන වලට සමානපදය දීම තුළින් අපි කතාව මේ අභ්‍යාසයකුත් හදාගෙන මේ ප්‍රශ්න දීම තුළින් ලිවීමේ සහ සිතීමේ හැකියාව වැඩදිඋුණු කරන්න තමයි අපිේ අවශ්‍යතාවය. එතකොට මේ ගැරඩි මරා පෞගන්නට එපායකීමක් තිබෙන්නේ කාගේද. එතකොට මේ ගැරඩි මරලා මේ පෞගන්නට එපාය කියල මේ කාගදකීමක් තියෙන්න්නේ. නේද ගැරනි මරල පවගන්නට එපා කියලා කීමක් තියෙන්නේ. කාගෙද. ගැරනි මරල පවගන්නට එපාය කියලාමි සමාජයි සමාජයි කීමක් තියෙනවා සමාජයේ කීමක් ඇත ඒ කලිලාලාමිට මතක් කරේ කවරෙදද ? කලි දා හාමිට මතක්කරේ කවරෙද්ද කවුද අලි අලි හාමිනි එකට මෙන්න මේ අඩුතැන් පුරුවන්න තමාගේ තරම වැර නොගැනීම තරම් මහා විනාශයක් මෙලොව ඇතිවිය හැකි නොවේ අගලක් තරම් මහතා ඇති කටුසුවාමි අඟල් දෙකට වැඩි නැතිකකු සමග එපාය පොරට යන්නට නේද එහමනි පරිච්චේ දේ තියනෙ නේද තමාගේ තරම දැන නොගැනීම තරම් මහා විනාශයක්. මහා විනාශයක් මෙලොව ඇතිවිය හැකි නොවේ. අඟලක් තරම් මහත ඇති කටුසු හාමි අඟල් දෙකකට වැඩි ඇති එකකු සමඟ සමග එපාය, ටයන්නට මේ අගලක්ක තර මහත දෙයන කටසුවා මන්ගේ තරම නොදන දැ චේදය කියවල තමයි දැම් මේ හදාගන්න ටෝනේ මෙම මේ හිස්තැන් පිරවීම එතකොට අවබෝධයෙන් කියව්වොත් තමයි මේ චේදය නැවත ඒ ගැන නොබලා කතාව හොඳට අවබෝධයෙන් මතකතියාගත්ොත් තමයි නැත්තන් ආයි චේදේ තියන් දැට පොත පෙරලටඩේෙනවා නේ. හොඳට කතාව අවධානයෙන් අපි ඇහැවුවොත්තේෙම නැවත පොත පෙල්ලන් දෙයක් නෑ අපිට මේක ලියන්නට පුළුවන්. බලමු කතා විදිරියට නේද. හත්වනි පරිච්චේ දේ නම් වෙන්නේ අලි හෙම් බිරිස්සාව දැන් කටසවාමිත එක පොරට ගීල දැන්ටික් සනීපන ශ්‍රාලාහාමිට නේද. එහෙත් දැන් අලි රාලාහාමිට නිදාගන්න කියලා හාමිනේ යනවන නේද එහෙත් අනිරාලාහාමිට හොඳින් ඉින්ද නොවායේ දැන් අනිරාලහාමිට හොඳින් ින්දනවායය. ඔහුට සනීප මදිලෙසක් වැටහෙයි මොලේ හොඳ නොවේ හිසේ ඇතිසේද දැනේ පරිංවර මොලේ කැසිල්ලක් දැතිවෙයි. සැමියා නොනිදා පෙරලෙන බෞදුට වලිහාමිනේ නැවතත් ලඟට අවුත් ඇඟ අතක ඇයි ඒ මේ අත පෙරලෙන්නේ ඇයි ඇසුවාය. මට හෙම්බිරිස්ථාවක් වගේ ඇයි කියමින් ගරා හාමි කෙදිරිගෑවේ. ආදරේ තියයි ලඟට එනවිට සහරුන්ගේ ලෙඩ වැඩිවෙන බවදන්න අලි හාමිනේ හොඳටම ලංවී හොඳට මෑ ගාත ගෑවාය. රාලහාමිගේ කෙන්දිරිය වැඩිවිය. අලිහාමිනේ සැමියාගේ නරල ටත තබා පපුුව ටාත තබා පිට රත තබා මුහුණට මුහුණ තබා නියම අලි ලීලායෙන් උන බැලුවාය. උන නෑ උදේ ගස්කඩාබි දැම් හම ගස්වල පිණිමවැටෙන ැ්ද. පිණි බෑව නිසා අහෙම්බිරිස්ථාව හැදන්නට එනවාවාගේ. දැම් මේ නිදාගන්න කියලා ගියාට අරිඩාලාමට නින්ද එ නෙම නෑ. ඔහුට නි මේ සනීප මදි ැති ම මට සනීපනය වගේ හැඟෙනව කියලා. දැ මොලයත් හොඳනව දැ ොෙත් නිකං හොඳනෑ වගේ හිසේත් ඇති සේද දැන මේ ඔල්ලුුවත් මොන හරි කැක්කුමක්ති නවාගේ කියලා දැනනවා. වරින්වර මොලේ කැසිල්ලක් දැතිදැ හිටිකමන් මොලේ කහනෝ කහනෝ වගත් මේ දැනෙනවා. දැම් මේ. අලිහාමයේ සමිය නිදාගන්න කළේ නවන සැමියා නොනිදා පෙරලන්න බෞදදුට වලි හාමනේ නවතත් ලඟටවුත් ඇඟ අතග ඇයි ඒ මේ අත පෙරලෙන්නේ ඇයි ඇසුවා ඇදැන් තමන්ගේ සැමියා අලිරාල හාමිට දැන් නිින්දයන්නේ නෑ වගේ දැරෙනකොට අලිහාමිනේ එනවතත් ලඟට ඇවිල් ඇඟ අතගාල මොකද මේ මේ අත පෙරලෙන්නේ කියලාහනෝ. මට හෙම්බිරිස්සාාවක්වාගේඇ කියමින් රාලා හාමි කෙදිරිගෑවේ. ම හෙම්බිරිස්සාවක් වගේ කියෙලා හිත හිතාතම රාලහාහමි කින්දරරි ගන්න. ආදර ඇති ඇ ලඟට එනවිට සමහරුන්ගේ ලෙඩ වැඩි වෙන බවදන්න නාලි හාමිනේ හොඳටම ලංවී හොඳට මැන්ගාතකයවා දැම්. ආදරේ තියනයි ලඟටනකර අපත්වයි තියෙන්නේ අපිත් කුඩාකාලේ අපි ආදරේ දි අම්ම තාත්ත නිකන් ලඟට ඉල්ලලා මොකද පුතේගේ ලැහු හාම අපිත් නිකක් නැතිලෙඩත් අපිට හැදනවනි මගේ ඔලුුවරරිදනගේන බඩරිවිදර කියෙන නේද ග ඒ වගේ දැම්මේ. දේ තියන ඇළඟටනකොට ලෙඩ ඩියවා කියලා දැනගෙන අලිහාමිනේ හොඳට මල්ලාකට නවා අලි රාලාහාමිගේ. ලඟට ඉල්ලා හොඳටම ඇඟ අතගානවා. ඇඟ අථගානකොට දැන්ා රාලහාමිගේ කන්දිරිය වැඩිය නොදැ මේ වන වනාන්තරයත් තුළ සිදුවෙන මේ කතාව ගොඩ නගන්නේ නැ මේ අපේ සමාජයේ තියෙන සමාජ රටාව කිය අපේ සමාජයේ ගෙදරක අපේ පවුල, අපි හැසිරෙන විදි සිහට නැගෙන විදිර ද මේ කතාවර නැගල තියන්නේෙ හරරි අපූරු විනේ දෙක. දැන් ඊට පස්සේ අලිහාමේ දැන් කෙදිරිය වැඩිවෙනකොට අලිහාමිනේ සැමියගේ නරල රත තබා පපුුවට අත තබා පිට අත තබා. දැ මුහුණට මහුණ තබා නියම අලි ලීලායෙන් උ දැ අලිලීලාව දැන් අලියගේ අලිලීලාවන තියෙන්නේ නේද. ගෙතකොට අලිහාමිනේ දැන් මේ සමියගේ නරලට අතතියලා නළරත් අත තියනවා පිටටත් අත තියෙනවා මුණට මුහුණ තියනවා පපුුවටත් අත තියලා නියම අලි ලීලාවෙන් උන බලනවා උන නෑ ට පස් අලි මින කියනවා රලා උන බල ද අපිත්ව යඟට අත තිරවෙල පුතාට උන නෑ කියල කියන්නේ නේද අන් ඒ වගේ මේ උන න උදේම ගස්කඩාබිදදම ගස්සල පිණිවට නොව උදේ ගස්කඩට දාලා පිණි බාලා. ඇනින් හෙම්බිරිස්සාගතිය වගේ තින්නේ නැතුව වෙන උනක් නෑ කියනෝ දැ මේ නිදාගන්න කියලගට අලි රා හාමිර කොහොමත් නින්ද නෑ නිින්ද යන්නෙමනක වෙලාකට මොලේ කහනෝ වගේ වෙලාගිකා ඔලුවක කියනොවාගේ ඔළුව කැක්කුම වගේ නේද වෙලාකට මොලේ නිකන් කැසිල්ලක් ැසිල්ල කෙනනවගේ දැනවා. ඇ දැ මේ පෙරලි පෙරලි ඉන්න දැම් මේ ප්‍රශ්න නිසාහිට පසේ අලි මිනේ ආයත්්‍ය නොව ලඟට ඇවිල්ලානවා මොකද? ඉද අන්න නැද්ද කියලාපියහන්න නේද. ඇයි මේ ඒ මේ අත පෙරලි පෙරලින්නේ කියලා ඇගත් එක් අතගා හනුඇඟ රාදරේ තයනගෙන අඟට හු ලෙඩ ඩිෙන වගේ රපේ වගේ දැ කන්දෙරෙල්ත් වැඩියන එකට හාමින හොඳටම ලඟටල්ලා ොඳට ොළුවත් අතගානවා අපිත් අතගාල පපුුවත් අතගාලා හොඳට අලිලීලාවෙන්ම මූනට මූුණ කියලලා උන බලනවා. උන බලලිවරල කියනවා ඔය උන නන්නෑ? උදේපාන්දරමේ ගස් කඩා දැම් හම පිළිබානවන ඉතින් සැම හැදෙන්න්නේ නැද්ද කියලාවගේ කතාවක් තමයි දැම් මෙතනදි මේේ අලිහාවිනේ යහන්නේ. ඊට පැස්ස මේේ දැන් අලිහාමි කියනවා ඇයි මේ මොලේ අමාරුව නාසේ කැසිල්ල තමා ඉවසන්නට බැරි අලි හාමනේ සිහින් කෝටුවක් ගැෙන සැමියාගේ නාසේ ඇතුළට එබුවාය. අලිරාලාහාමී මරහන්ට නගාගෙන නැගී සිටියේය ඔහුගේ ඇඟ හැපී හාමිනේ ඇද වැටනා අය. එහෙත් සැනෙන් නැගී සිට සැමියාලඟටවුත් කරනීම සන්නට වූවාය. ඇයි අනි කෝටුව මොලේ ඇනුනාාද. අලිරාල හාමී මහඩින් කිවිසින්නට වූයේ දෙවරක් කිවිස මහාන්ට නගාගෙන ඒ මේ අත දුවන්නට වූයේය අලිහාමිනේ සැමියාත නොහැර පස්සෙන්දුවයි. කීපවරක් ඒ මේඇත පැන අලිරාලා හාමි බිම වැටි පෙරලන්නට වූයේ. අලිහාමිනේ කිසිවක් කරගත නොහී වැලපෙන්න්නට වූවාය. අලිදාාල හාමිින් මදවේලාවක් ඒ මේ අත පෙරලී නිසොල්මන් වූය. හාමිනේ විට ළඟටාවුත් මහත් දොකින් අඩමින් කරුණු පිළි විසියාය. දැම්මේ අලිරාලහාමිය අහනුව ම මොලේය අමාරුව. මනමින් නාසී කැසිල්ල තමා ඉව සමගෙන් නාහි කහනවා ඉවසන්නට බෑ. අලිහාමිනේ එතකොට මොකද කරන්නේ සිහින් කෝටුවක් ගෙන සැමියයාගේ නාසය. තුළට ඒබවායඇදැන් අපි කියන්නේ. ක මමුහ මක්්‍යන් වන හම මිසුමක්්‍යයවන්න වොහන අපියෝේ පොල්කෙන් දදා නනිනේල් අනේ වගේ මේ හාමිනෙත්මොකද කරන්න හීන් කෝටුවක් අරගෙන අලිරාලා හාමිගේ නාස ඇතුර ටෝබනෝ. එතකොට මොකද අලිරාල හාමි මරහන්ට නගාගෙන නැගී සි රාල්ලාාලාමේ හයිියෙන් කෑගහගෙන නැගී හිටිනවා. ඔහුගේඇග හැපි හාමිනය අදවරන දැන් අලිහාමන අලිරාලාහාමිගේ හැපි අදෙනවටනවා. ඒත් සැනින් ැගගේසිට සමයාල්ලඟට උත් කරුණමසාහන්නට ඇදැන් හැප්ිල වැරන සනිින්මනැගටලා සමයාාලඟට ඇැවිල්ලහනවා ඇයි ඇයි අනි කෝටුව මොලේ ය කෝටුව මොලේ යුනද මොලේ යනුන දේ කෝටුව කියලානවා අරිරාලාහහා මහාහඩින් කිවිසින්නටව දැන් අනිිලාහයි මෝද මහාහයිෙන් කිම හුම්යවන්න පකිවිසුම්ය වන්නට පටන් ගන්නවා. ඇ දෙව රක් මහන්ට නගගෙන ඒ මේ අතුදුවන්නට දැන් දෙපා රක්කිවි සුම්යවල මහා නගාගෙන ඒ මේ ඇත දුවන්නට පටන් ගන්නවා. අලිහාමිනේ සැමියයාත නොහැර පස්සෙන් දුවයි. අලිහාමයත් මකද කරන්නේ සැම සමිය අතාරින්න්නේන ලිරාලා හාමි දුවනකොට පස්සෙන් දුවවා. කිහි පොුවරක් ඒ මේ අත පැනරිදාාලා හාමි බිම වැටි ඉපෙරලෙන්නට දැ කීපවතාවක් එහට මෙහහිට පැනලිවර වෙලා දැ මේ අලිරාලා හාමි ඊළඟට බිම වැටිල පෙරලෙන්න්න පටන් ගන්නවා අලිහාමිනේ. කිසිවක් කරගත නොහි වැලපෙන්න්නට ඇදැන් අලිහමිනෙත් කිසිම දෙයක් කරගන්නට බෑයි ශරීරයේලිදාාලාහාම ලි ශරිතෙත්තේ කලි හමිනට හැපෙන් නැත්බෑ ඩැන් අලිදාා හයි මදවෙලාවක් ඒ මේ අත පෙලි නිසොල්මන් ව දැන් අලි ලාහම කොත කර ික වෙලාවක් එහට මෙහට පෙරලි පෙරලිඳලා නිසොල්මන් වෙනවා. හාමිනේවිට ලඟටවුත් මහත් දුකින් අඩමින් කරුණු පිළිවිසිය ඇදැවන හාමිනේ වෙලාවේ ලඟටයිවිල් වෙලා මහා දුකකින් අඩා අඩා. කරුණු විමසනවා. දැම්මේ කටුසු හාමිහිට පුගහ පොඩි කරලාපු වෙලාවේ ඉඳලා දැ අලිරාලා හාමිට දරනවනිකන් නාහෙ කහනෝ වගේ මොලේ කැසිල්ලක් වගෙන ඔලු අත්්‍රි දෙනවා ඉතින් අලිහාමිනෙත් මොකද නාහෙ කහ නෝ හෙම්බිරිස්වාගේ කිව්වාහා මොකද කරන්නේ කෝටුවක් කරගෙන අලිරාලහාමිගේ නාහයට ඔබනවා. ඒ ඔබ නොටම මහාහයියෙන් මරහන්ට දීගෙන අලිරාලාහාමි නැගිටිනවා ? ගේ හැපිල හාමිනෙත් වැටන ඕනැගට ගුවේගෙට එතකොට අලි හාමිනේ වැටන සැන අයනගට රයියන්නේ කෝටුවත් ඇරුණද කියලා හනු අලිරලා හමිකින්. එතකොට මේ ඔන්න අලිලාලා හාමි හයිියෙන් කෑගහගන්න දුවන්නට පටන් ගන්න ඔ එහෙම ඒ දුවන්න පටන්ගන්නවා. හාමිනෙත් දුවනව පස්සේ. ඊට පස්සේ මේ තිකවෙලාගේ මේ අඇත පැනපන දද අයදල් ඔන්න බිම් වැටල්ලා යිල්ලඟට පෙරල එන්න පටන්ගන්නවා අලිරාල් හාමි. හාමිනෙත් මොකද කරන්නේ. அக்கரக பெருவ வல பெண்ணට பட்டங்கண்ணும். பட்டங்கன உ டிக்கவளலாவா பெருலி பெருள்லி தங்கள தங்கள் இந்தவரர்கள் அளிராலாமிட பஸ்த்தே சදந்தன நி சொல் மங வேனும். அண்ட வனும். இதுத ஹாமினத்லங்கட்டவில் மே மாங அடா ஆண்ட மகா துக்கங் அடா ஆண்டா கருணவாானோ மொகதராலாமிகியானேது. ? අනේ මේ කුමක් වුණාද මාදන්නේ නෑ මට කිවිසල් කිවිසිල්ලක් ගියා විතරයි. ඉදු කැටි අනින්නා වගේ දැනනාා. ඉවසාගන්නට බැරුවතමා මා ඒ මේ අත දිව්වේ. තවමත්තඒ වේදනාව දැනෙනවාද. දැන්නෑ ඒත් මොලේ හොඳටම බරයි. මේ බලන්න හොටු ගලන හැටි. අලිහාමිනය ලොකු කොලාත් තක් කඩාගෙන හොටු පිස දැමවාය. ඉතින් නොසෙල්වේ ඉන්න මාගොස් වවෙදහාමියෙක්ක එනවා. මෙසේ කිය ආලි හාමිනේ ඒ තැනින් ගියාය. මොතක හිවල් හාම ඇතැනට පැමිණියේය. හේ මදක් ඇත්ව සිට අලි රාලහාමි සමග දෙඩුවේය. රාලහාමි අසනීපෙන් වගේ. අලිරාල හාමි හිස මදක් ඔොසවා බලා හිවල් හාමි හැඳින කෙදිිරිගාන්නට වූ වීය. ඕහු මට හෙම්බිරිස්සාාව හැදිලා බොහොම මාරුයි. රාලහමි ොලේ හෙම්බිරිස්සාාවද පපු ෙම්බිරිස්සාාවද. මොලේ ෙම්බිරිසාාව හිම්ිරිස්සාාවන ඉවසන්නට හැ ඉවසය හැකි. මොලේ කන්නවාගේ දැනනවා එයයි ඉවසන්නට බැරි. නෑ? දැන් අලිහාමිනි අනේ මේ කුමක් වුණාද මොනවද මේ අපිට උනේ කියල දැන් අලිහාමිනේ හන්ඩනවා. එතකට අලිලාලාමක න්ධන්න නෑ මරට කිවිසුමක් ගියා විතරයි ඉදිිකටු අනින්නාව ද ට කිබහමක් යැකොට ොනික් ඉදිිකටුවකින් අනි නවාගේ දැනුවා.. ඉවසාගන්නට බැරිුවතම මා ඒ මේ අතදියමක් ඒ ඉවස ගන්න බැරුවවතම එහෙම හෙදවේ. තවමත්තේ වේදනාව දැනොත් තාමත්තේ වේදනාව දැනනවද. දැන්නම් නෑ. මොලේ හොඳටම බරයි. දැන්න එනට මොලේ හොඳටම බරයි මේ බලන්න්නක හොටු ගලන හැටි. අලිහාමනේ ලොක කොලාත්ක් කඩාගෙන හොටු ිස දැන් මේ බලන්නටක හොට ලනවා මොලේනික බරයි බරයි වගේ මට දැරනවා. ඉතින් අලිහාමනේ කොළත්තක් කඩාගෙන හොටුත් පිහදානවා ඉතින් නොසෙල්වීන් මාගොස් වෙදාහාමියක්කෙන ඉතින් හෙල්වෙ ඇති ඉන්නකු මංගහිල්ල වෙදහාමියක්ක එනක මෙසේක අලිහාමිනේ තර ඉංගයාය මහතකින් හිවල් හාමියතනට පැමිේ දැන් අලිහාමනේ ඉති ෙල්ෙන් ඇතු ඉඩොමක් වෙද හමික්කන් එන්නම් කියලා එතින් ගිය ගමන් ඔන්න අනිපැත්තෙන්ගෙනවා කවුද දැන් ඔය අලි කටසු හටනේ ප්‍රධාන මෙහෙයුම්කරුව කවුද. හිවල් හාමි නේද. දැ හිවල් හාමි ටිකක් ඈතින් ඉදගෙන තමයි කතා කරන්න හේ මදක් ඇත්ව සිට අලි රාලා හාමි සමඟ ෙඩුවේ ඇැටික් ඈතින් ඉන්නන් තමයි කතා කරන්න. රාලහාමි අසනීපෙන් වගේ. රාලාහාමික අසනීපෙන් වගේ නේද. ලිරලාහම හිසමද කොසවා බලලා හිවල් හාම හඳදින කෙදිරි ගාන්නට ෙදැට අලරලාහමිත් මොකද ඔලුවෝටක් ඔසෝල බලියරලා හිවල් හාමි හඳුනාගෙන කෙන්දිරි ගාරන්නට පටන් ගන්නවා ඔහු මට හෙම්බිරිස්සාාව හැදිල බොහොම අමාරු මට හෙම්බිරිස්සාාව ඇදිල හරි අමාරුයි. රාලාහම මොලේ හෙම්බිරිස්ථාවද පොපු හෙම්බිරිස්සාාවද රලාහම පපුේ මොලේ හෙම් බිරිස්සාාවද දැන් ඔය හැදිලති ඉන්න පපු හෙම්බිරිස්සාවද කියලා හනවා හිවල්හාම මොලේ ම්බිරිස්ථාව හම්බිරිස්ථාවනං වසවයකි මොලේ කන්නවාගේ දැනවා ඇය ඉවසන්නට බැරි. හම්බිරිස්ථාව නම් මට ඉවසන්නට පුළුවන් ඒත් මොලේ කන්නවාගේ දැනවා. මට මේ ඒක තමයි මේ ඉවසන්නට බැරි කියලා කියනවා. කවුද මේ අලිරාල හාමිදැන් හාමිනේ දැන් දුකෙන් ඉන්නේ. මොකක්ද මේ උනේ කෙරෙති අලිහාමි කියනව මට කිවිසුමක් කිය අතර එකපාට මොලේ කන්නවාගේ දැනු ඉදිිකටුුවනිනවා වගේ දැනු කියලා ? දැ බලන්නක දැනුත්්‍රී දෙනවද දැනුත්වේදනයිද. දැන්න ඒත්නිකම් හිම්බේ මොලේ හරි බරයිමගේ මොලේ කියනවා. දැන් අලිදාහාමට ොනොහරි වෙලානේද දැම්ම කටුස්වාමිත් සටනින් පස්ස. ඇති හොටු ගලනෝ දැක්කාම අලිහාමනේ මොකද කරන්නේ කොලාත්ක් කරගෙන හොටුත් පිහදාල කියන හෙලව ඇතුව ඉඳදකොමක් දහාහමියක් කියෙනකන් කියල යනවා අලිහාමින ඒතරින් ඉවත්වනකොට අනිත්පත්තෙන් න දැම් මේ අලිකටසු සටනේ ඉන්න ප්‍රධාන. නලු අනේද කවුද හිවල්හාමි ඔන්න විල්හනු හා රාලාහාමි අසනී පෙන් වගේ නේද අලිරාලා හාමි තොළ උසල බල ඉවරලා ඉවල්ලාමි හඳුනාගෙන කියෙනවා මට මේ හෙම්බිරිස්සාාව කන්දිරිකගා කියනවා. එතකොට මේ හිවල්හාමි පපුුවේ හෙම්බිරිස්සාාවදරාලාහාමි මොලේ හෙම්බිරිස්සාාවද. එයට පස්සේ ආලිරාලහාමි කියනවා මට මේ මොලේ හෙම්ිරිස්වා මට හෙම්බිරිස්සාහරන් ඉවසගන්න පුළුවන්ගේ මේ. ඒ වනාට මේැ මොලේ කනව කනව වගේ දැනවා මට ඒක තමයි මේ ඉවසන්නට බැරි කියලා කියනවා කවුද අලිරාලහාමි. කැස්තත්තිබෙන වාදරාලාහමි ඉළඟට හිවල් හාම හනෝ කැස්සත්තිබෙන වාදරාලාහමි නෑඋුණ නෑ උනඋනක් දැනෙන්නේ නෑ රාලාහාමි පිණිබෑවාද. අදඋදේ කාලකන්නේ කටසුහාමි හිටි ගසල්ලා ඇද බිඳතමා පොඩි කලා. ඒ ගසින් පිණිටිකක් කොලුවට වැටෙන්න්නට ඇති. හහහා! මෙසේ කියා හිවල් හාමී සිතිවිල්ලට වැටුණය. මදවෙේලාවක් හිසවානමින් සිතා බලා නැවතත් දොඩන්නටූය. රලාමි ඒ කටසුහාමි කුඩාාවනත් බොහම නපුරයි. හරි මන්ත්‍රකාරයක් කොඩිවිනයක් අක් කලාද දන්නේ නෑ. උගෙත් මගේ කොඩිවින උන්ඩ ඇදැන් ඉවරයි. අලිහාමිනේ වෙදහාමින් සමඟ. එනු පෙනෙන්නටූය හිවල් හාමීයේ බව කියා යන්නට නැකුණේය. කැස්සත් තිය ෝද රාල හාමි කියලා හනව කවුද හිවල්හාමි නෑ උනක් දැනෙන්නේ නෑ උනත් දැෙන්නත් නෑ රාලාහාමි පිණි බෑවද රහ පි බෑවද එමිරිස්සාව දැන පිණිබෑවද රාලාහමි කියලා නො හිවල්හාමි. අද උදේ අර කාලකන්නේ කටසුහාමිට ගහල්ල ඇද බිඳතමා පොඩි කලා අද උදේ අර කාලකානි කටසුහාමිට පු ගහල්ල ඇදලා පොඩි කරල දැම්ම ඒ ගහෙන් පින ටිකක් වැටන්නට ඇති. ඊට පැස්සේ ඔන්න හිවල්ලාමහා හාහා. එහ මද කියලඔන්න ඉඳලා මේ ටික වෙලාක් ඔන්න කල්පනා කරනවා සිත විල්ලට වැටෙනෝ. මද වෙලාක් කිසාමානමින් සිතා බලලා නැවතත් දොඩන්නට යදෙන් ටිකක් වෙලා හිතල බලලා ඉවර නැවතත් ඔන්න දොඩන්න පටන්ගන්න නොමොකක්ද. රාලාහාමි ඒ කටසුහාමි කඩාාවුනත් බොහෝම නපුරුයි අරිමත්‍රකාරය කොඩිවිනියක් අක් කලාද දන්නේ නෑ. හුගෙත් මගෙත් කොඩිවින උන්දෑ දැන් ඉවරයි අනේ උුගේ මගේ කොඩිවිනි උන් දැදැන් ඉවරයි කියනවා. ඉට පසේ දැන් අලිහාමිනේ වෙදහාමිත් සමඟ වහා වහායනු දැකලා හිවල් හාමි ඒකත් කියලා මේ යන්නට නැගිටිනවා හිවල්හාමි අහනරා ැන් හිවල්හාමිට දැන් අශ්‍යයි මේක වැඩේ තහවුරු කරගන්න නේද. ඉතින් කැස්සත්තිය නොදරලා හාමි නෑ නෑ උනත් නෑ. එතකොට රාලාහම පිණි බෑවද පිණි බැවදරාලායි අද උදේ අර කාලගන්නි කටසුවාමට පු ගාකටල බිඳල දැම්මනි ඒකෙන් පිණිටික් වැටන්න ඇති කියලා හිතනවාකි කියනවා. ඉට පස් දැන් ඔන්න හිවල් හාමිට මෙයම් කිසි දෙයක් වැටහෙනව වැටහිටියක් ඔොන්න කල්පනා කර ඉඳලා හනව කියනවා රාලාහමි ඔය කටසවාමි කොඩිවුන මේ පොඩි වුනාට හරියි මන්ත්‍රකාරය කොඩිවිනියක් අක් කලා දන්න රාලාහාමිට හ? කිය අනේ උගත් මගේත් කොඩිවින හන්ඳ දැන් ඉවර දැන් ඕනක් කොඩිවිනද එකක මගේ කොඩිවිනි උන්ට දැන් ඉවර කටසු හාමීවර ඔන්න එහෙම කියන කොට අලි හාමිනේනවා කවුද වෙදහාමිස් සමඟ දැන් මේ අලිරාල හාමිගේ ලෙඩේට බෙහෙත් කරන්න. අලිහාමි ක්මං කොටවුත් වෙද හාමිට ඉන්න ගන්නට සලස්වා සැමියාලකටවුත් වෙද හාමි පැමිණි බවකීවාය අලිහාමේ තික්මං කර ඇවිල්ල මේ වෙදහාමිට ඉඳගන්න සලස්වලා සැමියාලඟට ඇවිල්ල කියනවා වෙදහාමි පැමිණි බව.. රල්ිගාල හාමී තදම්ම කෙදරි ගාන්නටුවයේ වෙදහාමි නම් අනෙක් නොවේ වලස් හාමිය. ඒ කැඳවන ලදු අලිදාාලා හාමි ලඟට අවුත්තොරතුර වැසය. අලිහාමනිය සිදුව සියල්ල සිදූ හැටිකීවාය. පලමුකොට වෙදහාමි ලෙඩාගේ නාඩිය අල්ලා බැලුවේය. ? ඉදිරි දක්ුණු පයගෙන නාඩිබරණ කල්ලි අල්දාලාහාමිය වැරදි බව කිය අතගෙන නාඩිබණ ලෙසකීවය වෙදහාමීට එකඟ නොවූයේ. ඔබ එයට අතයයි කියටත් පොතේර කියන්නේ නාසයයි කියා. නාඩිබලන්නේ අතේ නාසය නොවේ. වෙදහාමී ඊළංඟට වෙදාගේ ලෙඩාගේ පපුුව පරීක්ෂා කළිය. ඇස් හරවා බැලිය දිවද එලියට දමන්නට කියය. බඩද දටින් තට්ටු කළේ නාසයෙන් ගලන හොටු මදක්ලේ මුසු බවදැකහෙ හිසසලන්නට වූය. දැන් මේ අලිහාමිනේ ඉක්මන ටික්මනට එනව වෙදහාමිත් එක්ක. වෙදහාමිට ඉඳගන්නට සලස්සලා තමන්ගේ සැමියාලළඟටඇඉල්ල කිය නො දහාමියාව කියලා. අලිරාලා හාමිත් අධිම්ම කෙද්‍රරි ගාන්නට දැන් වදහාමියාව කියලා දැරනොට අලිරාලහාමි ගල හයි එම කෙද්‍රරි ගන්න පටන් ගන්නවා. වෙදහාමිනන් අනකෙක් දහාමි කියන්න වෙනකවරුවත්නවේ කවුද වලස් හාමි . තින් එයා වලස් හෙ කැනවල ලද වලඩට ලා හාම ලඟට වත් ොතුරවැද කතා එන්න කියන්නක වෙදදාහාමිට හහිනං කියෙල කිවට පස නද ලඟට ඇවිල්ල තොරතුරහනවා. එතකොට අලිහාමින සිදුව සියල්ල ඒ විදිටම කියන වෙච්ච සිද්ධිය එහෙමම වලස් හාමිට කියනවා වෙදහාමිට. පළමුකොට වෙදහාමි ලෙඩාගේ නාඩියල්ල බැදැන් අපිත් බෙද්්‍යන්නගේ හාම ඉස්සලමේ අපේ අතරාත තර වෛද්‍යතුමා දොස්තරම මහත්තයාම නාඩියල්ලල බලනවන නේද. වෙදහාමි නාඩිියල්ල බලනවා. ඉදිරි දකුණු පයගෙන නාඩිබලන කල්ලි අලිරාලා හාමයේ වැරදි බව කිය අතගෙන නාඩිබල ලෙසක ඇදැන්. ඉදිරියේ දකුණු කකුල අරගෙන නාඩි බලන්නකොට අඩිරාලාහාම කියනව කකුල නෙවෙයි මේ අතල්ලල නාඩි බරන්න කියලා. ඉට පස්සේ අත කියන්නේ අලිරාලාහාමි අතකෙල හිතාගෙන හොඳ වැලටනනි වෙදහාමීට එක න යදැ වෙද මික ගෙන ත්තු ගෙන යා එකක වෙන්නන්නේ. ඔබයට අතේ අයි කියතත් පොතේ කියන්නේ නාසේහැ කියිය. ඔයා ඒ මේ අත කියල කිව්වට පොතේ තියන්නේ එක නාසේ කියලා. නාඩි බලන්නේ අතේ නාසේනෝ එතකොට දකුණු අත කකුල ඉදිරි කකුලේ තමයි නාඩි බලන්නේ තමයි අනා නාසේ නොවේ කියල කියනවා. ඊළගරන්න වෙදදාාමි ලෙඩාගේ පපුුව පරිීක්ෂා කලේ දැන් පිත් බෙද්යන්න ගහාහම් වෙදලාව කියල බලනවන පපුුවනේද අන්නයි වගේ. ඇස් හරවා බැලදස් පොඩ්ඩක් බලන අප මෙම ඇස් උස්තල බලන්න නේද. දිව දේලියයට මමාර ද දිවත් අදින්න කියරන අපිත් බේදජන්නගයාම් වෙලා ඔනේ දැන් ඒ සමාජ ලක්ෂණ ඒ විදිට මේ කතාවට එකතුකරගෙන. බට තති තට ද ඩටත් පොටත් තට්ට කරන බෙද්න්න කියම ති බලන්නකෝ දැන් මේ ලෙඩ බලනකොට අපේ ලෙඩ බලනොවාගේ අපිට හැඟෙන විදිරතය මේ කතා ඔගොුණු කරන්නේ . නාහේෙන් ගල ොටු මදක් ලේ මුසු බවදැක හඒ හි සලන්නට දැන්ටික මේ නාහෙෙන් හොටු ගලනකකා ලේත්ක ලේත්ෙක් හොටු වෙනෝ කියල දැනෙන දැන් ඔලුුවව වන්න පටන් අනද මේ අලිහාමිනෙත් එක්කයි එනවා වෙදහාමි ඇවිල්ලා වෙදහාමියාව ක කියලලා කියවහම ටික් ෙරල්ල වැඩවෙන වාල රලා හමිනේ ට පස්ේ වෙදහාම මොකද වනේ කෙළහනකට අලිහාමිනිි සිද්ිය ඒ විදිහටම කියනවා. කියල කියරලා මේ දැන්. වෙදහා මිස්සෙල්ලම කරන්නේ නාඩියල්ල බලන්නේ අතල්ල නාඩි බලන්නකොට කියන ඕක කකුල අත කියන්නේ නාසයම අතෙන් නාඩි බලන්න. ලීට පස්සේ. වෙදහාමික නොලිඩාලහාමිට ඔයාාවේ නාසයට අතයකිව්වට ඕක පොතේ තියෙන්නේ නාසය කියලා නාඩි බලන්නේ අතේ කියලලා ඒකට එකගේ වෙන්න නැහැ. ඊීට පස්සේ මේ දිවත්තෙ ලිටදාන්න කියලා ඇසුත් කරම් ගොඩක් කරකවල බලලා බටතත් තට්ටු කරලා නේද නාඩිත් බලල මේ නාසයෙන් ගලන හොටු ටිකක්නිකං ලේමිශ්‍රයි වගේ දැකලා කියනවා ඔලු ඕනන්න පටන්ගන්නව කවුද වෙදහාමි එමනත්තං වලස් වෙදහාමි. මදවෙේලාවක් නහට වසිට වෙද හාමි මෙසේ කියදන් ටිකවෙලාවක් නහටව ඉඳලා වෙදහාමි කියනවා මෙන්න බයගන්නට දෙයක් නෑ උන්න නෑ එමි ස්සාාව ම පීනසට හැර පීනස හැරෙන්න්නට බැරිනෑ කුමක් වුවත් පරිස්සං වෙන්නට ඕන හුලංගැහෙන්න්නට එපා තෙද්බිම පයගහන්නට එපා. හොඳට පොරවාගෙන නිදාගන්න. දැනට ඉගුරු කොත්තමල්ලි දුන්නාම ඇති. හොටුවලලේ වැඩි උනුොත් කියන්න. නාසයට උරන්නට කුඩකුත් ඔළුවේ ගන්න තෙලකුත් දෙෙනවා. කීපදවසකට සීතලකෑම කන්නට එපා. අනේවෙද හාමි මටනම් නොනා ඉන්නට බැහැ. හාහා! නෑම හොඳ නෑ. වෙදහාමි මෙසේ කියා යන්න ටිගුලුනය. අලිහාමිනේ යම් කිසිවක් ඔහුගේ අතෙහි තැබුවාය. වෙදහාමි එය ගනිමින් මදකොට සිනාසී හිස නමා යන්නට වන. මදවෙේලාක් නහට විසිට ෙදාහාම දැ හටුත් ගලනව දැකල ලේත් එක්ක ටිකක් මේ නහටවෙඳල වෙදහාම මෙන්න මෙහෙම කියනවා. බයගන්නර දෙයක් නෑ උන නෑ. හෙම්බිරිස්සාාව හැබැයි පීනට සර හැරෙන්න්නට බැරි නෑ. ඇ? උක් වුණත් පරිස්සංර ොනවුනත් ඉති පරිසංවෙ ඕන හුළංගැහෙන්න්නට එපා. තෙද්බිම පයක හුළං වදින්නේ යන්නත් එපා තෙද්බිමතත මේ මඩගෝරුවල ඔය ඇවිදින්නේයන්නත් එපා. හොඳර පොරෝගෙන නිදාග්ඩෝනේ දැනටව ඉංගු කොත්තමල්ල දුන්න ඇති හොටුවල ඒේවැඩියනොත් කියනද ඉගු කොත්තමලික් දන්නට දඩක හොටතු වල ලේවැඩියුුණොත්මට කියන්න නාසේට උරන්නට කොඩකු ොල්ව ගාන්නට තෙලෙකුත් දෙනවා. දවසකට සීතල කෑම කන්නටේ පරිගන් නාසයට උරන්න කුඩකුත් මේ ඔළුේගන්න තෙලකුත් දෙෙනවා කීපදවසකට සීතල කෑමනන් කන්න එපා කියනවා අනේ වෙදහාමි මටරන්න නා ඉන්නට බැහැ හාහා නෑමොද අනේ වෙෙදහාම මටන්න නැති වඉන්න බෑ ඔන්න හා නාඩ හොඳනෑ වෙෙදහාමි මෙසේ කියයා යන්න ටිගුලු දැ මෙසේ කියා යන්න සැරසෙනවා වෙදහාමි. අිහාමින යම් කිසිව කොහුගේ අතේ හිතැබුවා අදන් අිහාමිෙත් මොහරදයක් මේ සන්තෝසම කාවටයාගේ ගාස්තුව දුන්න වගේ නිකං වෙදහාමි ඒ ගනිමින් මද කොට සිනාසේ හිස නමා යන්න දැ වෙදාමිත්තේ කරගෙන ටිකක් හිනාවෙලා දුන්නහම හිනා වෙලා යන්න සැරසෙනවා. ිකක් නැම් මේ ලෙඩබල්ල වෙදහාමි කියනව මේ උන නන්නහ ඔ හම්බිරිස්ථාව තමයි ඇතියන්නේ කෝකරත් ඔ පිනසර හැරට ැරිනෑ මේ පරිස්සං වෙන්ඩ ඇ? ඇ එත් මේ එල්ලියට පහලෙට හුලංවදින්න අන්නපා ඔය වතුර තිය ැංවල ඇවිදින් හෙමයන්න්න හොට පොරෝගෙන නිදාගන්න කියනවා එතකොට මේ දැනට මේ ඉගු කොත්තමල්ලිකක් දුන්නාම ඇති. හොටුවල ලේවැඩිය නොත්මට කියන්නපු මන් නාසයට උරන්න කුඩකුයි මේ ඔළුවට ගෞලුවේ ගන්න තෙලකුයි දෙන්නකො සීතල කෑම මෙහෙම කන්නපාව සීතල ගස් කොලවලාතුහෙම කණ්ඩපා අනේරාලහහි මටරන්න අන්න ධනය වෙදහමී මටනන් නොනා ඉන්නව. අලි දාලාහමි හා නාණඩ හොඳන හිම්ිරිස් හොඳ න්න හොඳේද නනා්ඩ හොඳනෑ ොදැන් මෙහම කියලා අවශ්‍යප්‍රතිකා රනීම කරලා වෙදහාමි මොකද කරන්න යන්ඩ සැරසෙනවා. එතකොට අලිහාමිනේ මේ වෙදාමික ගස්තු එයාගේ අතේ තිබ්බහම වෙදහාමිත් පොඩ්ඩකිනාා වෙලා යනවා. දැන් ඔන්න මේ අත්තනි පරිච්චයේ දේදී අලිහිම් පිරිස්තාවෙන් අපි ඔන්න අභ්‍යාස ප්‍රශන ටිකක් හදනවා අලිදාාලාහාමි මුලින්ම දැනු ලට මොනවාද මනොට අිඩදාලාහාමිට දැ මුලින්ම දැනු ලෙඩ මොනෝද නාසයේ කැසීම නාසයේ කැසීම මොලයේ බරගතිය නාසේ කැසීම මොලේ බරගතිය. තමයි ඉම්මුලින්ම දැන්නු ලෙඩ ඇයිඉන්දි කටු අනි නොගේ දැනනවානේද. ආදරය ඇතිය ළඟට එනවිට සමහරුන්ගේ ලෙඩ වැඩිවෙන බව දන්න අලිහාමිනේ ඇයි අලිරාලාහාමිට හොඳට ලංු එතකොට ලෙඩ වැඩි වෙනවාන වැදැන් ආදරය ඇතිවය මේ ලඟට එනකොට සහරයගේ ලෙඩ වැඩිෙනෝ කියලා දැන නත් ඇයි මේ ලෙඩ වැඩවෙන අලි හාමිනේ අලිරාලාහාමි ලඟටාවේ. ඇයි ආවි. ? ලංවී ලෙඩ හොඳින් විමසීමට අලි හාමිනේ තමන්ගේ සැමියට ආදරයෙන් ළඟටාව මේ ලංවෙලා ලෙඩ හොඳින් විමසන්න නෙනේද විමසීමට තමයි යාවි. එතකොට ළඟටාවත්න්නේේ හොඳර ලෙඩේ දැන ගන්න පුළුවන්ම නනේද. එතකොට අලිහාමිනි අලිදාලා හාමිගේ ලෙඩේ විමසා බැලූගේ කොයි විදිටද. ? ොමද අලිහාමනේ ලිරලා හාමික ෙඩේීම සල බැලුයි නේද කෝමද ඇඟ අතගා පපුුවට අත තබා මුහුණට මුහුණ තබා මුහුණ තබා නියම අලි ලීලාවෙන් තමයි මේ අලිහාමිනි ලෙඩ බලන්නේ අලිරාලහාමී කොමද අලිහාමිලිරාලාහාමක ෙඩේ බලන්නේ ඇඟ අතගාල පපුුවට අත තියලා එතකොට මුහුණට මුහුණ තියලා නියම අලි ලීලාවෙෙන් තමයි ලෙඩ බලන්නේ හිවල් හාමි අලි රාලාහමිකින් ලෙඩේ හැටි අසා බැලූ ආකාරය නාට්‍ය ආකාරයෙන් පෙදැ පන්තිය දැම් මේ කතාව කරනකට නාට්‍ය ආකාරය දැම් රලාමි ගර අහන්නේ රලහම් පිණි බෑවද උනද හෙම්බිරිස්සාාවද කලො හිවල් හමි අහන්නේ මොකදරලාහමි ලෙඩවගේ මට ඔය මොලේ මටික හම්බිරිස්සාාව මොලේ හම්බිරිස්සාාවද පපුේ හෙම්බිරිස්සාවද කියලානවා මට මොලේ හෙම්බිරිස්සාවති එන්නේ රාලාහමි මේ පිණි බෑවද කැස්සද කැස්ස තියනවද කියලා අහන්නේ එතකොට මේ ගහපොඩි කරපු කතාවත් අලි රාලාහම කියන්නේ සිද්ධිය නිකම මේ නාට්‍යයානු සාරී මන්ට හැඟු දිට දක්වන්න පුුවන් හරි ලස්සනට පෙන්න්නන්න පුළුවන්. අලිරාලහාමක අදහස වනේ අසනීපය කුමක්ය කිය අසනීපය මොකක් කියද අලිරාලහමික අදහස වනේ ගස කැඩීමේදී. ගස කැඩීමේදී පිණි වැටීම නිසා පිණි වැටීම නිසා ඇතිවූ මොලේ හෙම්බිරිස්සාාව මොලේ හම්බි දැේ හ කර අඩලා හාමික මේ ලෙඩේ ඇතිවුණනා කියන්නවා අදහසෝනය මොකක්ද ගහකඩනකොට පිණි වැටීමම නිසා ඇතිවුණු මොලේ හෙම්මිරිස්සාාව. හිවල් හාමි අඟවන්නට හිතවයේ අසනීපය කුමකින් ඇතිවන්නට ගැදැමේ හිවල්හාමි අඟවන්නට අසනීපේ කුමකින් ඇතිවන්නට දැ හිවල් හාම මොකද හිතුවේ පිණිබෑම නිසා හිවල්හාමි හිතුවා මේ අසනීපෑයි කියල දැන් ඔය කටතුුවාමි මන්තරකාරයා කොඩිවිනියක්ක් කරාද දන්න කියර තමයි දැන් හිවල් හාමි මේ අසරීපය ඇතිවන්නේඒ කටුසු හාමිගේ කොඩිවිනයකින්නේද ඉතරන්න ඕනේ කටුසු හාමිගේ කොඩිවිනයකි පටසුවාමිගේ කොඩි වින්නයකින් වෙදහාමින් ලෙඩේ බැලූ හැට කියන්න ඉස්සල්ලම ආතාරගෙන නාඩි බලනවා ඉට පස්සේ පපුුවට පපුුව පරීක්ෂා කරනවා දිවාදන්ඩ කියනවා ඇස්කරකවල බලනවා ඊට පසේ බට තට්ටු කල්ල බලනවාන්න එම තමයි වෙදහාමි ලෙඩේ බලන්නේ අලිහාමිනේ මේ දැන් කොහොම ද අලිහාමින මේ ලෙඩ බලා යන්්‍ර සැරසිච්ච මේ වෙදහාමිගේ අතේ මොකක්ද තියන්න ඇතැයි කියල හිතන්නේ එතකොට අතේ තියන්නට ඇතැ අපට හිතෙන්නේ මොකක්ද වෙදහාමිගේ වෙදහාමිගේ ගාස්තුවනේද අතේ තියන්නට ඇත්තේ ප්‍රතිකාර කිරීම සම්බන්ධයෙන් වෙදහාමිට දෙන්නට ඕනේ ගාස්තුව න්නො විදිර තමයි අලි හැම්බිරිස්සාාව සහ අලි හටන කියන්න ඔන්න පරිච්චේද දෙක දැන් අපි කතා කළ එතකොට ඒ නාට්‍යනුසාරයෙන් ඉදිරිපත් කරන්නටත් ඔබට හොඳ අවස්ථාවක් ලැබෙනවා. එතකොට මේ අවස්ථා සම්බන්ධය තේරුම් ගැනීම තුළින් හිංසැරයේ රසස්වාදය කිරීමේ හොඳ හැකියාවක්. එතක වගේ තමයි හිීන්සැරේ විත රක් නෙවෙයි. මේ විදියට කියවීම සහ රසවිඳීම තුළින් අනිකු සියලු කෘති අනිු සියලු කෘති මේ රසවිදින්නට ඔබට හැකියාවක් ලැබෙනවා ඒ කියන්නේ ක්‍රශස්වාදය කරනව කියලා කියන්නේ අපි මේ හිතන විදිේ ඉඳලා වෙනස් වෙන්නට ඕනි. අපි හිතන් ඩඕනේ රසවිඳීම තුළින් ඉගෙනගන්්ඩ ගොඩක් දේවල්ලේ තුළින් තියෙනවා. භාෂාව හැසිරවීම. එතකොට ඒ කතාව තුළ තිබෙන්න්න වූ අවස්ථා සම්බන්ධය. එතකොට ඒ කතාව ඉදිරිපත් කිරීමේ ක්‍රමය තුළින් අපේ හිත තුලින් අපි චිත්තරූප නිර්මාණය කිරීම. කියන මෙන්න මේ කරුණු. එතකොට විවිධ සාම්ප්‍රදායික යෙදුුම් ප්‍රස්ථාව පිරිලු. විවිධ වචන, මෙන්න මේවා මේ ගොටනගාගණ්ඩ, අපි උත්සාහ කරන්න ටෝනි. ඒ උත්සාහ කිරීම තුලින් තමයි අපි ඒක දැම් රසවිඳීම තුළින් ඒදේ හදාගන්න ටෝනි. අන ඒක නිසා අපි දැනට මේ හත්වනි පාඩමින් ඔය ප්‍රසනටිකට උත්තර ලියන මම්ම දෙතකොට මේ හත්තනි අලිහිම් බිරිස්සාව පරිච්චේද තුලින් උත්ව ප්‍රශනොට උත්තර ලියන්ට නාට්‍ය අනුසාරයෙන් කරන්න පුරුදුවෙන්ඩ. අපි ඊළඟ පාඩමින් අපි හමුවමු අවශ්‍ය, රසවින්දනී ලබාගැනීම සඳහාපි ඊළංඟපාඩමින් හමුුවවෙමු හම් වෙනක හැම දෙනාටම තෙරුවන් සරණ පාර්තනා කරනවා හැමෝගේ මුසස් රසවින්දනය වැඩදි වනුවේවා කියලා පාර්තනා කරනවා අපි අටවෙනි පරිච්චේදඇත් එෙක්ක ඊලංඟපාඩමෙන් හමුවමු. හැමදනාටම තෙරුවන් සරණයි. සප්පදානම් දම්මදානංචිනා ludanian wadah dar wa pasar keminperidhi suahasat podiha muuruan bahansi lagi mehinin bahansi lagi sah dua darwan ge tahammin sambut salah seani cirasstiiti desa dahammi ke perera pres perera pada makin si keene magu samaja satkaryaaiperi අ